ගෙදරක දාඩිය දාගන තුන්වල බඩගින්නේ රෑදවල් කරුවලේ ඉන්නයි අඩුම තරම අපිට පිළිපිලක් ගවාගන්නටව සල්ලි නෑනේ දැන් මේකට අපි ලොකුලොකු තරක කියලා හයනවද. දැන් සමහර මන්දැක්ක එකතැනක එක අම්මෙනක් ෙන අනේ මහතයෝ මට කණ්ඩත් නෑ බොන්්ඩත් නෑ සතියකින් හරියට කෑමක් කෑවෙනෑ මගේෙකුසේ දරුවෙකුත් ඉන්නවා තිය අපිට යෝජනා කරන්න පුළුවන්. දවසට එකවේලක්වත් කණ් බොඩ නැත්තං. එහෙම සතියක්තිසේ බඩගින්නඉන්න තැනට නම් ඔබේ ආර්ථික තත්ය තියෙන්නේ. ඔබට කෑම බේමටිකුවත් හොයාගන්ඩ බැරි තැනටම නං ඔබ වැටිලායින්නේ දරූහදන් එපා විවාහාවෙන්ට එපා! ඇයි තමටවත් කණ්ඩ බොන්ඩ බැරිනං නැත්තං විවාවෙ වෙලා තව කෙනෙකුට කොහොමද සලකන්නේ දරුවෙක් හැදුනමේ දරුවට සලකන්නේ කොහොමද ඒ නිසා විහාාවෙන්ට එපා දරුහදන්ට එපා කියලා අපිට එම යෝජනා කරණඩත් පුළුවන් බැලු බැල්මට ඒකත් ඇත්ත තමයි කියලාත් හිතෙන්ට පුුව. හැයි පින්වත්න මනුස්සයගේ හිතේ තමන්ට නිදහසේ ජීවත්තෙන්ට නිදහසේ හිතන්ට සාමකාමීවහිතාගන්නට බැරිනම් ඒ තැනටවත් අපේ හදවත වන සහදාගන්න බැරිනං මේ සමාජයේ ඒතනින් එහට මේ ජීවිතය ඇතිවටිනාකොමකක්ද. අර උපන්නාට මේ ලොව වැනනවා විනාකිවෝ වගේ ඉපදිච්චහින්න මැඩනකම්ම මේ කරුමයක් ්‍යවාගනයන්ට ඕන නෑමිනිස්සු. අපිට හැම පැත්තකි සාධාරණව යම්යම් ලැබිය යුතු ප්‍රතිපාදන වගේ අතිය නොමේ ලෝකයේ. සොබහ දහමින් දෙන්ඩ පුළුවන් හැමතයම් අපිට දීලා තිෙනවා නම්. අපේ සමාජයේ එකිනෙකාගේ අතරින්. ඒ ඒ තත්තුවලින් එෙන්ට ඕන කරන යම් යම් දේවල්තිගත්තියෙනවා. ආ ඒ ටික ලබාගන්නකොට අපි ප්‍රඥාවන්ත වෙන්ටෝන, ඉවසලිවන්ත වෙන්ටෝන ඒවාගේම ධර්මානුකූලෙන්ටඕෝන. ධර්මාණුකූලකමෙන් අපි බලන්නේ සාධාරණය ප්‍රඥාවන්තකමෙන් අපි බලන්නේ කළමනා කරන. වි ලින්කමෙන් අපි බලාපොරොත්තුවමකක්ද සුදුසු වෙලාවට කලට වෙලාවට අවශ්‍යදේ සියලු දෙනාට පොදු විදිහට මටත් ලැබෙන්ට එමනැතු මම කලබල වෙලා මනි මරාගන්ට ගවල් බිඳින්ට හොරකමට වෙඩිතිියන්ට ආණ්ඩු පෙරලන්ට එහෙම ගියාටම ඒ හරිියන්න නෑ කලවෙලාව බලාගන්න අන්න ඒක ඒ කාරණනාටිකතම මේක ඇතු ලැිතා. එතකොට මං මේ මූලිකටික මෙහෙම කිව්වේ පින්මත්නි ොවවැ ගත්වයක් තුළ ඉන්නකොට මිනිසුන්ගෙ හිත දූසනය වෙලා මිනිසුන්ගෙහිත්වොල කරුණාව මෛත්‍රිය පොදු හැඟීම තව කෙනෙක් වෙනුවෙන් යමක් කළ යුතුයි මමම කාලබීල හරිියන්න නෑ දන්දෙන්ටත්වෝන සිල්රකින්ටත්තෝන ඒ සමාජයේ උතුම් පිරිස් හොයාගෙනගිහිල්ලා ධරමයක් අහ ගන්ටත් ඕන. මේ ජීවිතයේ මීත වඩා තවපියවක් මම ගුණධර්ම පැත්තෙන් ඉස්සරහටය අන්ට ඕන ආර්ථික පැත්තිෙන් මන් දියුණුවෙන්ට ඕන මගේ වටපිතාවින්න අයටත් මගින් යම් සේවයක් වෙන්ට ඕන. වගේ දේවල් හිතන්ට පුළුවන් ඊට පස්සෙක්. මොකද මේ මූලිකටිකවත් නැතුූ ඔච්චර පරාර්ථකාමි දෙවල් හිතන්ට මිනිියකි හිත නමන්ට බෑලේසි. බෝධි සත්වරේ කෙටානිත්දට බුදුුවෙන්ටින්න කෙනෙක් එහෙමකළොත් මිසක? ඔබ මම ජීවත්වන මේ සමාජයේ ගිහි පැවිදි අපි කිසි කෙනෙක් උගත් නූගත් කිසිම කෙනෙක් ඔය තැන්ටෙ නෑලෙේ. දිනිල්පතා. නමුත්තමු ධර්ම දේශනනා අශ්‍රමණය කිරීමට වස්සන්න ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්කයි් කරන්න දෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජෝටයෝප් නාලිකාව ස් සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින්බර දායිකත්තේගෙන කටයතු කළේ. වීර කැටිය හිඟුරු මුලන සාම යඩිවසේ පදිංචි, lineල් මහත්මා. එතුමන්ගේ ප්‍රධහන්න අරමණ වූයේ Wල ලනල් මහත්මාගේ අදරණීය බිරිඳවන H.NHK. කුසමාවත මහත්මියගේ අපේල් මස පස්සොන දිනට ජෙදින හැට හතල්වන ජන්වදිනය සී කරමින්. එගේ කුසුමාවතී මහත්මියයට නිදුක් නීරෝගී සුවය සහ දර්ඝාශ පෙනස සෙපපතා ආශීර්වාද කරමින් ධානයන් අතර උතුම් වූදානය ධර්මදානමය පින් කමක්සදු කිරීමයි. නෙම ධර්ම දාානමය කුසලයේ ආනුභාව බලයෙන් එNHKේ කුසුමාවත මහත්මියයට නේ ගෞතනබුද්ධ ශාසනයේේදීම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතරවීම පිණිසම මේ පින්කුසල් හේතුවාසනාාවේවා. අද දීශකාණන් වහන්සේ විචිත්‍රධර්මකතික අතිපූජනීය කොලබිස්සේ දම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපෙහාමුදුරුවනේ. සමන්තා චක්කවාලිසූ අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මන් මුනිරාජස සුනන්තු සග්ග මොක්කදන් දම්මසවන කාලු අයංබදන්තහා දම්ම සවෙන කාලු අයං බඩන්ත දම්ම සවෙන කාලු අයං බදන්තහා නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝටස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය අවසරයි මේ උතුම් සබුදු දහමට කැමැති මේ සුන්දර සද්ධරමී රසය අරතය මිහිර විඳගන්නට හිත ඇති කාරුණික පින්වත්නිි. පින්වත් ඔබාපි මේ වෙලාවෙදි බලාපොරොත්තු වෙන්නේ. වසාන ධරමදේශනා YouTubeුබ නාලිකාවත්තුලින් මුළුමහත් ලෝකසත්්‍යයා කෙරෙහි අප්‍රමාණ හරුණාවකින් මෛත්‍රියකින්. සියලු දෙනාගේ දෙලව යහපත පිණිස්ස විසුරුවාහරින් ලබන උතුම් සම්බුදු බනපදයක රසේවිඳගන්ට. අද දවස්සේ සිද්ධ කරනු ලබන මේ උදාරතර් දර්මානු ශාසනාව, වසාන ධරමදේශනා YouTube නාලිකාවත්තුොලින්. මුළුමහත් ලෝකයේ පුරාම ප්‍රචාරය කරමින්, විශාල පිරිසකට ධර්මදානය ලබාදීමේ උදාරතර සත්පුලුස හැඟීම ඇතුව මේ සඳහා පින්බර දහම් දායකත්වය දරන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනෝ. වීර කැටිය ඉගුරුමුලන සාමය නිවස ලිපිනේ පදිංචි, පින්වත්ඩ ලනල් මහත්මාගේ පින්බර දහම් දායකත්වයිෙන්. මයි අදවසමි උතුන් පින්ංකම අපි සිද්ධ කරු ලබන්නේ. මේ පංකමේදී එ පින්නතුම් බලාපොරොත්තු වෙනම විශේෂයෙන්ම අපේල් මස පස්වන දිනට හැට හතරවන ජන්මදිනය සමරණ තමන්ගේ ආධනිය බිරිද එච්කේ කුසුමාවතී පින්වත් මහත්මියයට නිදුක් නිරෝගී සුවය දීර්ගායසු ප්‍රාර්ථනා කරන්ට තුනුරුවන්ගේ ආසිුරුවාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කිරීම. මෝලිරමුණ හැටියට බා ගෙනයි මේ උතුම් පිංකමට ඒ පිරිසදායක වන්නේ. ඒ පෙන්නතුන්ගේ යහපත් අරමුණු බලාපොරොත්තුවේ ආකාරයම සපලවේවා. පෙන්වත් ඔබා පි සෑම සියලු දෙනාටමත් නමින් මියගිය ඥාතීන්ටත් දෙවියන් සහිත සියලු ලෝකසත්පයාටත්. සංසාරදුකින් අතමින්දී උතුම් මමා මහ නිවැනිින් සැනසීම පිණිසත්. මේ උදාාරතර ධර්ම ශ්‍රවනමය ධර්ම දේශනාමය ධර්මදානමය කුසලේ. අපි ැම දෙනාට උපකාරවීවා කියන අධිෂ්ඨානය අරමුණ ප්‍රාර්ථනා ඇතුව අද දවසිත්ම මහා පින්ක මපයාරම්භ කරන්නේ. සත්පුරුෂ පින්වත්න අද මේ උතුම් ධර්මදේශනාාවද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ මනුෂ්‍යයාගේ මනුස්්‍යයන්ගේ හිත්වල තියෙන බොහොම බයානක අඳුරු පැතික ඩක් සම්බන්ධ. බුදුරජාණන් වහන්සේ කාරණයට ධර්මාණු කුූල නමක්. ෝජනා කරන. එහමැනත්තං උන්වහන්සේ කෙලෙස් දරමයක් හැටියට විශේසයෙන් පෙන්න්නනවා. අපිට මේ විදිහට දරමේදී අහන් ලැබෙනවා. එක තමයි ඉච්චා මච්චරිය එක ඇන්නේ ඉරිසියාව සහ මස්ුරුකම. ඒවාගේ තමයි ඒකටම ඇදිලාන එකක් ලෝබය සහ කුහකකම. මෙන්න මේවාගේ ධරමතා කීපයක් ස්තතෝනාට පස්සේ මනුස්සය ගිවිතරන්නේෙමේ ඕ නෑම සත්වේක්ගේ චිත්ත සන්තානය තුළ සිද්ධවෙඩ පුළුවන් මහ භයානක පෙරලියක් පිළිබඳව. බුදුරජාන් වහන්සේ වදාළේ. පින්වත්ී දැම් බලන්ට අපේ සාමාන්‍ය සමාජයේ අම්මතාත්තා දරුවෝ හෙමනැත්තන් ස්වාමියයා බිරිද දූදරෝටික සහිත මේ පුංචි පවුල ඇතුළ. ඉන් එහාට ගිහිල්ල ගත්තහාම සහෝදර සහෝදරියන් සහිත දෙමවපියන් සහිත ස්වාමිවරු බිරින්දෑවරු සහිත ඕනෝන්ගේ විශාල පරපුර. පවුලක් ඇතුළ ගත්තාම. දැන් අපි මේ ලෝකයක් ගන කතා කරන්න කලින් පුංචි ගියයක් ඇතුළෙ පවුලක් ඇතුළි ගත්තහම තියෙන දේවල් බලන් අපිට අපි උඩින් බැලු බැල්මට කියනවා. ළඟ කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව එහෙමනත්න් අපට ැන සතර බ්‍රහම කියරන කියලන මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා කියන උතුම් ගුණ ධර්ම තියනවා. තාත්තලඟ ඒ ටික තියනවා. මහා බ්‍රහ්මයාට දෙමවපියෝ දෙන්න සමාන කරනයි වෙලා එවිදිට. එතට ඒ අය ලෝකයේ සියලු දෙනා කෙරෙහි නෙමෙයි. තමන්ගේ කුසෙන් වදාගත් තමන්ගේ ලෙයින් ජාතකුණ දරුවන්ට ඒ කියන උතුම් ගුණධරම සහිත සිතුවිලිවලින් සලකනවා කියලන්න අපපිකැන්. ඒ වනාට දැන් අපි ඇත්තට මෙහෙම දැකල තියනවා. අපේ සමහර දෙමවපියෝ බොහෝම ආදරයෙන් කරුණාවෙන්, මෛත්‍රයෙන්. තමන්ට මොන්න තරන් දුග්ගැහැට විඳින්ටඋනත් තමන්ගේ දරුවන්ට දුකක් නොදී හදන්ට පෝෂණය කරන් ඕන. ඒ අයගේ අනාගතය ලස්සන කර ඕන කියලා අප ප්‍රමාණ කැපකිරීම කරන්න දැ තිය ට. ඒ අතරම ඒ දෙමව්පියෝ කියන අයගෙම අපි ඕන තරන් දැකල තියෙනවා. තමන්ග කුසිෙන් හදාගත්තව දරුවා පාර්ත විසිකරල යන සිලිබෑගිහෙකට දාල කට ගැට ගහලා පාරට විකල්ල කුණුකොට විකරල යන වැසිකිිලි වලකට දාල යන එම නත්තං ඉස්පිරිතාලය ඇඳ උඩ දාලා යන. මොකක් හරි සමටයකට සාධානය හේතුවත් තියෙනවා කියලත් කෙනෙක් තර්ග කරන්නත් පුළුවන්. එහෙම නැත්තං කාටහරි විකුණලා හරිදාන. ඒ කියන්නේ සමහට සත්භාවෙන් විකුණන්ඩත් පුළුවන්යොහෙම අ මට මේ දරවා හදාගන්නට බෑ ඒත් මේ දරුවා හොඳට කාලබීලා ඉගෙනගන ලස්සන සැපවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් තැනකට යනුවනන්ගේකත් හොඳයි කියන අදහසෙන් කෙනෙකුට එම තව කෙනෙකුට දෙන්න පුළුවන්හෙම එම යෙනවයි. නමුත් අපි දකිනුවයි මෙහා පැත්තේ තමන්ගෙම කුසෙන් වදාගත තමන්ගෙම ලෙයින් හදිච වැදිච දරුවාපවා ම මානුසික විදිහයට අතෑරලදාන තාරණභීඩන කරන සමහරවිට ඒ දරුවා දූසනය කරන ඒ දරුවට වෙන වදහිංසා කරන එහම නැත්තං ඒ දරුවා බැල මෙහෙමරකංවට දාන එහමනැත්තං ඔය ගනිකා වරෘතියවාගේ බොහොම භයානක පැතිවලට මුදල් පිණිස යොමු කරන. ඒවාගේ භයානක මානසිකට්වයක් තියන ය දෙමවපියෝක නෑැ අපි දැකලති. තමන්ගේ සහෝදර සහෝදරියන් පවා දැන් අපි හිතන්නේ මේ මනුෂයාගේ ඇතුළේ තමන්ගේ කියන අ එක්ක තමන්ගේ දරුවක් තමන්ගේ සහෝදර සහෝදරිය එක්ක. බොහම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් විතරක්ම ඉන්ටෝන කියලන නෑ අපිට පේනවා රටේලෝකෙ මිනිසුන්ට කොච්චර බණකිව්වත් කොච්චර උදව්පකාර කළත් තමන්ගේගේ ඇතුළෙඉන්න තමන්ගේ සහෝදර සහෝදරිය අතර තමන්ට වඩා අනිත් කෙනා ිකක් ඉස්රහට යනවට කැමති නැති දියුණු වෙනවට කැමති නැති. එතුට ඒ අයගේ සැප බලාගන ඉවසගනින්ට බැරි ඒ තමන්ගම එකම කුසේ උපන් සහෝදල සහෝදදුරී අපි ඕන තරම් දැකළතිර. එතට ලෝකේ ඉන්න මිනිස්ු කොච්චර හොඳද හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ මිනිසු ගැන ගැටලුවක් නෑ. අර තමන්ගම තමන්ගේ බිරිඳ හොඳට කාලබීල සතුටගින් වන. ට කැමති නැති ජාති ස්වාමියවරුවෝනතරන් අපි දැකතිෙන. තමන්ගේ ස්වාමියයා හොඳට ඇඳල පැළඳලා කාලබීල සැපට ඉන්වන ඒකට කැමති නැති බිරිද ඇවරු අපි දැකළතිගෙන එතකොට තමන්ගේම අම්ම තාත්තා දැන් අපි හිතන්නේ අපි සාමාන්‍යෙන් කියන්න අපිට මොනවනැතත් අපේ අම්මයි තාත්තයි දෙන්න ජීවතුන් අතර ඉන්නකං ඒ දෙන්නට පුළුවන් තරන් සැපදීලා සැපසේ අපියාලව බලාගන්ටුවඕන සමාරයින මගේ ලොක්කුම බලාපොරොත්තුව මගේ අම්මයි තාත්තයි දෙන්න සතුටුකරණක. කෙෙම. එහෙම කතා සමාජයේම ඉන්නවා තමන්ට වඩට තමන්ගේ අමයි තාත්යි දෙන්න හොඳට නිදහසේ සතුරෙන් හිටියොත් එකකට කැමති නැති දරුවපි දැකලතිනවා. මේක ගිහි සමාජය විතරන් එමි පැවිදි සමාජෙත් එහෙ පිටිම තියෙනවා ැන් අපි මේ ගැන කතා කරට ඕන දිගටම මොකද ලෝකයක්. බණහන වෙලාවමි ලක්හඩ සිතනිමන බුදු බණවේවා. මෙහෙම අපි මාධ්‍යක් හර ලෝකයට කතා කන්නකොට. ආගන් ජාති කුල මලබේදකින් තොරව මෙච්චර ප්‍රමාණයක් කියල කියන්නට බැරි තරම් විශවාල පිරිසක් මේ බණහන. එනිසා මේ අත්දැකීම් තියන පින්වතුන් ඕන තරං මේ සමාජය ඇති. හිතල බලට ඔබේ ජීවිතවෝට ලැබිච් අත්දකම් එක්ක මේක් කොහොමද ගලපෙෙන්න්නේික. සමහර විට, බොහෝම සිල්වත් ගුණවත් කරුණාව මෛත්‍රිය විශේෂයෙන් මේ මුදිතාව උපේක්ෂාව වැනි ැ උපේක්ෂාව කියනෙ ම පුදුම ගුණාංගයක්නේ එවැනි ගුණාංගවලින් පිරිච්ච හදමනලක් ඇතැයි එහමනැත්තන් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරන පැවිදි සමාජී. අපි පුළුවන් තරන් දුස්කරතාවලට මූුණදීල තියෙනවා. පුංචි කාලෙන්දලා මේ වෙනකං. ඒ පැවිදි සමාජයේ ඇතුලෙ තිය නොඔය ඉරිසිාව කුහකකම බොහොම තදබල මසුරුකම ඒවගේම වෛරය මෙන්න මේවාගේ දේවල් පාදක කරග. සමහට ලෝකටම බණ කියනවා. ලෝකේ ඉන්න හැම දෙනාට මව්වා ධනුශසන කනවා දාන දෙනවා පින් දෙනවා ඔක්කොම සිල් දෙනවා හැමදේම කරනවා. හැබැයි තමන්ගේ ගෝලයා තමන්ගේ ශිෂ්්‍යයා හොඳට ඉගෙනගෙන. ට සිව්පාසය ලබාගෙන සතුටෙන් ලස්සනට පිරිසිදුවට ඉන්නකොට තව පිරිසකගේ වන්දනාමාන ගෞරවේට ලක්වෙනකොට. අනිත් අය එයා ගැන බොම ඕනෑකමෙන් උසස් කරලා කතාගන්නකොට ඒක ඉවසගන්ට බැරි ඒක දිරවන්නේ නැති පැවිදී ගුරුසාමන් වහන්සේලා ගැන අපි ඕන තරං අහලත න අදැකීම් ලබලති මන්ගේ දරුවාගේ නි දැන්. අපිට කියන්නේ ගුඩු හාමුදුරුවෝ ගැන තමන්ගේ අම්මතාර්ථ වගේ හිතන්ට. එතට තමන්ගේ අම්මතාර්ථවාගේ බොහෝ මාදරයෙන් කරුණාවෙන් අපි ගුරු හාමුදුරුවන්ට සලකනකොට ගුහාදුරෝ තමන්ගේ කුසෙන් වදාගටත දරුවෙකුට දෙමවපියෝ සලකනෝවාගේ. බොහෝම කරුණාවෙන් මෛත්‍රරෙන් උපේක්ෂාවෙන් යම් යම් වැඩදි සිද්ධ වෙනකොට එව්වට දර්මානුකූලව හිතසුව පිණිසවවා දනුශාසනා කරමින්. බෝහම ආදරෙන්ගේ ශිෂ්‍යාව ලැ බලා ගන්නට ඕන කියන එකන අපි ධරමි උගන්නන්. නමුත් ඒකෙන් අනි පැත්තට ගියපු අවස්ථාපය ඕන තරඟත් දෙනතිෙන. ඒකෙම අනි පැත්තඇත්තේමයි. සමහර ගුඩුසාමීන් වහන්සේලා ශිෂ්‍යන්ට පුදුම විදිහට සැපසම්පත් ලබා දෙනවා. අධ්‍යහාපනය ලබා දෙනවා. ධරමය උගන්නනවා. මහ ජනතාව අතර කටේතු කරන්නට උගන්නවා. බොහෝ පරිසගේ හැඳුනුම් ගරුපුහමන් ලබන්ට පුළුවන් විදිී වටපිතාාවක් හදල දෙනවා. එහෙමඋනත් ශිෂ්‍යා පෙරරා අපි තැහෙනවා. ගුරු හාමුදුරුවන්ට වෙඩි තිබ්බයි. ගුරුහාමුදුරුවන්ට අල්ලගෙන ගැහු අයි. එහෙම නැත්තං ඇසිට ගැහ අයි. ගුරු හාමුදුරුවන්ට ඇසිට ගහල උන්වහන්සේ මලාට මැරිලා ඇති කියලා බයි පැනලා යනකොට මඟදි කෝච්චියයට හුවෙලා මැරිච්ච ගෝලයෝ ගැන අපි හලා තියනවා. එතකොට මෙන්න මේ බලන්නම ගිහි පැවිදිරකින්. දැන් අපිට ඊට පසයන ඔය ඈත පළාත්වල වෙහෙට විහාරස්ථාන වැහිලතියනවා. ඒ වැහිච්ච වෙහෙර විහාරස්ථාන කාලයයක් තිෙස නටබුංවෙලාගිහිල්ලා. ඒ ගම්පලාතුවලින් අසරන මිනිසුන්ට වැඳපුදාගන්ට තැක්මේ. පිනත් දහමක් කරගන්ට අවවාධයක් අනුසාසනාවක් ගන්ට හාමුදුරුනමක්මේ. එතොට ඒ අය සෑහෙන මහන්සිවෙලා කොහෙෙන් අඩි සාමින්වහසනමක් ඉක්කරගෙන යනවා තමන්ගේ අර ගමි පන්සලට. හිලා සුද් පවිච්ච කල අඩු පහඩු හදලා සාමින්න් වහන්සිට ඉන්න පුලුවන්විදි සකස් කළ දෙනවා. අ මකුණු දැල් බැඳල්ලා අලි කොටිවලස්සු ලැගලා ජරාජීරණ වෙලා කඩාවටලදිබ පන්සල ආය පොඩ්ඩක් නැගිටටවල ගන්න. ආය මිනිස්සු පන්සල්ට එන්ඩ පටන්ගන්නවා. එතකොටර කොහෙවත් හිටපුු නැති මහා ලොකු සාමින් වහන්සේලා මේවා හොයාගනැවිල්ලා රන්්ඩු දබර වෙලා ඉන්න මිනිස්සු ගහලා එලවලා. ඉන්න හාමුදුරුවරුටත් ගහල එලවලා ආය අරවාගේ අයිතිවාසිකන් කියන්නට පටන් ගන්න. ඒවාගේ දෙවල්ලොටි හරි පුදුම විදිට අදකින් විජිත් ලබල තින ීවිත මුණ දලතින්. හොඳ වෙලාවට පැවිදිකම එපාාවුනේ නෑ බුද්ධ ශාසනය පාාවුනේ නෑ ඒ ඒ පිරිස් සහ ඒ පලා එපාවුනා ඒ අවස්ථාවල. එතට ඒ පලාතෙන් ගියා මිසක බුද්ධ ාසනය යන්ට පැවිිකමින් එලියට අන්ටෝන කියෙන තැනට හිත කඩම් වැටු නේ අපේන හොඳ වෙලාවට. නමුත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒවාගේ අනවශ්‍යම කුහකකං මේ තාඩන පිඩන් ඉඩශයා. ඉට පස්සෙ මේ විශේෂෙම් ඔය අනිත් අයගේ පුද පූජා ලැබෙනක දැම්බලන්ට බුදුරජාන් වහන්සේ ධර්මය පෙන්න එක තැනක ඔය චුල්ලකම්ම විබංග සූත්‍රය දහම පෙන්නවා. ඉස්සාමානකු. ඉරිසියාවෙන් යුතු මනසි. පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසූ ඉස්සති. අනිත් අයට ැබ පරලාභ සත්කාර ගරුකාර ගැන අනිත් අයගෙන් අයට ලැබෙන ගරු සම්මාන සැලකිලෙති නොදැන් පැවිදෙකුටනම් ගිහි පිරිසහෝ තවත් පැවිදි පිරිසහෝ. උන්වහන්සේට දැක බලාගෙන වන්දනාමාන කරවා. ඊට පස්සේ ලාබ ප්‍රෝජන ැන සිවූපසය, අවශ්‍ය දේවල් සියල්ල හොයල බල්ල ඇපව පස්්ටාන කරනවා. බොහෝම කීරිතියෙන් ප්‍රසංසාාවෙන් කතා කරනවා. එකට ගැනෙ ගරුකාර මානන එක න බොහොම ඉහලින් කතා කරනවා. වන්ද වන්දනාමාන කරනවා. පූජනාසු නොයෙක් පුද පූජාවන් සිද්ධ කරනු. අන්න ඒවා දකිනකොට ඉරිසි අවහට ගන්න. මේක? මා අපි ගිහි සමාජයට වඩා දකින. බලට එතකොට කොයි තරන් අපි මේ කතා කරන ලෝකට කියන ධරමයට හාත් පසිම වෙනස් පැත්තද්ද අපේ හිත ඇතුළේ රජ කරන්නේ කියන. ගිහි පැවිදි දෙගොල්ලගම මේක තියෙනවා. දැම් මේ දවස්වල යන පොදුකතාවක් තමයි. සාමින් වහන්සේලාට විරුද්ධව ගිහි සමාජයේ කතාබහක් ගොඩනගේ. ඒ ගොටනැගෙන්නේ යම් යම් දේශපාලනක අරබුණ. යම් යම් වෙනත් ආගමික කල්ලීන්ගේ අරමුණු. ය ඒ කාලෙ බයිනත්තුවෙන් එහෙම නැත්තන් කඩුවෙන් කිනිස්සෙන් කරපු දේවල් දැන් වචනයිෙන් අදහස් වලින් වෙනත් වෙනත් පවිදිිය පෙළඹවිම්වලින් කරන්ට හදන සමහර කණ්ඩායන් සමිති සමාගන් වල ඌමනායිපාකම්. එව්වත් ඒර. ඒ අයට හොඳම වස්තුබීජයක් වෙනවාමී වැඩට සමහර සාමීන් වහන්සේලාගේ නෝමනා හැසිරිත්, දුස්සීල අධර්මිෂ්ට ක්‍රියා කලාට. සමහර භික්‍ෂූන්ගේ. අර අයට හොඳට අතට අවෙච්ච පන්නරේතිෙන් හොඳ යුදයක් බවට පත්ව නොයක. එතුට හලා ඒවා අරගන තමන්ගේ අරුණ කරායන් ඉවාාවිච්ි කන්න. එතකොට සාමීන් වහන්සේලාට සිව්පස්සේ ලැබෙනවාට කැමති නැති ගිහිඔොයින්නවා. දැන් ඉස්සරින් ගිහිපින්වතුම් පැවිද්දන්ට ඉරිසියා කලනෑ. පැවිද්දු ගිහිියන්ට ඉරිසියා කළේනෑ. දැන් අපිට පුංචිකාලෙ මතකයි ගිහිපින්වතුන්ට යමක් ලැබෙනකොට පැවිද්දෝ සතුටු උනාමිසක ඉරිසිාවක් හටගත්තනෑ. ඒකේ පැති ගීහිපයක් නතියනවා. ලෞකිික සහ ලෝකෝත්තට පැති දෙකෙන්ම හිතනවස්ථදයන. ලෝකෝත්තර පැත්තෙන් හැමෝම හිතන්නේ නෑ හිත දියුණුකරපු හොඳ උතුමාන් ලහිතනවා මේ මිනිස්සුන්ට මේ ලෝකෙ සැපසම්පත් ලැබී යුතුයි. ඒ සියලු දෙෙන සුවසේ කාBී හැඳ පැලඳ සතුටෙන් ජීවත් යුතුයි කියෙන පොදු කරුණව මුසු අදහසත්තියන. ලෞගික පැත්තෙන් හිතනවා දායකවොන්ට තිබුණොත් තමයි පන්සලටත් යමක් දෙන්නේ. දායකවොන්ට හොඳට තියෙනවනන්තමා පන්සල්ල දානෙටික අඩු පහඩු ටික දෙන්නේ. දායකවොන්ට මිළමුදල් තියෙනවනන්තම පන්සල හදන්නේ. ඒ නිසා අපේ දායකයන්ට පුළුවන් තරන් සම්පත් ලැබුණනං ඒක හොඳයි. අපටත් හොඳයි ඒ අයටත් හොඳයි. කියලා ලෞකික පැත්තෙමුත් හිතලා පැවිදි පිරිස ඉස්සර කාලනං හරිර සතු වුණ. එතට ගිහිපින්නතුනු සතුටු නාා පැවිද්දන්ට ලැබෙන සත්කාර දැරලා අපේ සාමින් වහන්සේලා බොහෝම සේෂ්ටයි. උන්වහන්සේලාට මුළු ලෝකෙම ගරු කරනවා. දැන්ින් අපේ ගමේ හාමුදුරුව හරි ප්‍රසිද්ධයි. ලෝකේ බොහෝ අය එනවා උන්වහන්සේ දකිින්ට. රාජ්‍යනායකෝයවා. රටරාජ්‍යවල දූත පිරිස්සෙනවා. එක නම්බුනාම උන්වහන්සට ලැබිල තියනවා. උන්වහන්සේ මේවාගේ දේවල් කරනවා සමාජිට. ඒගේ හාමුදුරෝ කෙනෙකුට තමයි අපි දානෙ දෙන්නේ. ඒවාගේ හාමුදුරුවෝ කෙනෙක්ගේ පන්සට තමයි අපි නිතර යන්නේ කියලා භෝම සතුටෙන් බොහම උජාරුවට ගිහි පිරිස කතාකරපු කාලයක් තිබුණ. කන පැවිද්දන්ට ලැබෙන සත්කාර ගරුකාර වන්දන පෝජන දැකලා සතුට ඕන පිරිසක් හිටිය ගිණඩයම ඇතුළි. දැන් ඒක සම්පූර්ණ වෙනස් වෙලා පැවිදන්ට කවරරි වදිනව නම් පපුදනවානම්. සිව්පසයෙන් සලකන වනන් හොඳට ධනමානෝලින් අඩු පහඩුව නැත්තං ලස්සනට පන්සලක් හැදෙනවනම් වෙහෙර විහාර ලස්සන්ට ලොකුවට අලංකාරව හැදෙනවනං පුතුම විදිහෙට කුවකකබෙන් ඉරිසියාවෙන් ඒ ගැන කතා කරනු අපි දැකළ තියෙනවා. දැන්ගොයි මේකාරි ගැන කන්දක් දක් ඉඩ බෑ ප චෛත්‍යයක් හදනවා. ඔන්න පන්සල් ලොලටම දෙනවා. සමහරයි එහෙම කියෙනවා. අපි ඒකාලේ දුන්නන්නේ ඇතිවඩ ටි ගත්තහ මේ මල්ටිකදනවා හාටි ගත්තහ මල්ටිකදනවා ත්ත පිටිය ගෙඩියක් හැසුහ මොල්ටික දන්නවා ැන් අපිට නැති වෙලා උඹලදී පල්ල කොේවා කියල ඔය සමහර ප්‍රසිද්ධ අය කියනවා. එක ඒ අතරේ කතාවෙන්නේ සියල්ල අතහරින්ට ඕන අය ඔක්කොම ලංකර ගන්නවා. අපිට සියල්ල අතහරින්ද කියලා බණ කියනවා. මේ කතහාවක් යනවා. ඇතුළේ මේක යනෝ. මේක විශසාහල පිරික්. හරියට හරි නියම කතාව. හරියටම හරි කතාව මේක තමයි වෙන්ට ඕන කියලා ඒ යෝජනා කරලා ස්ථීර කරගන්න වැඩපෙළිවෙල කොත් තිරම්. පින්වර්ති දැ සියල්ල දිහා බලන් ඉන්නකොට අපිට පේනවා. මේක ඇතුළෙ මේ ගිහි පැවිදි දෙගොල්ලගම චිත්ත සන්තානය තුළ වැඩ කරන්න මොකක්ද එකිනෙකාගේ සතුට එකනෙකාගේ සැපය එකනෙකාගේ දියුණුව බලලා සතුටුවෙන්ට බෑ ඒ හැමතිස්සේම ඉරිසියාවෙන් කුහකකමෙන් මාන්නක්කාර්කමෙන් විශල පෙරේතකමකින් ලෝභකමකින් තමයි ඒවදිහා බලන්න කතා කරන්න හිතන්නේ. හැබැයි අපිට එක කණගාටුවකුත් තියෙනවා. වර්තමාන සමාජයේ අපි දකින අපින් වත්නී. තරුණ තරුණයෝ ඉන්වන විසේසින්. තරුණ තරුණියන්ට ලොකු හීන ගොඩක් තිබුුණනි. ඇතතම තරුණ කොල්ලු කෙල්ල ආසයි තමන් කැමතිකෙනෙක් විවාහකර ගන්ට ආවාහ කරගන්ට. ලස්සන පුංචි ගෙයක් දොරක් හදාගන්නට හොඳ ලස්සන වටින වාහනයක් ගන්ඩ ඊට පස්සෙ තමන්ගේ බිරිඳ ස්වාමියයා දරුවත්තෙක්ක රටවටේ ඇවිදින්ද යන්ට ආසහිතන කෑමක් බීමක්කන්ට පිට රටවල්ලල සංචාරයක් යන්ට මේ වට මිනිස් සුබොහොම ආසයි කැමතිී ඒට අපි මොකුත් කියන්න අපි පිළිගන්න. තරුණය තරුණ කොල්ලො කෙල්ලු තරුණ දරු හැ ඒ දේවල්ලුවට අනිත් අයට වඩා කැමැති ආසාවක්තියනවා. එක ලොකු හීනයක් හිත්වලදය. කාලයක් අපෙරටේ එහෙම හීන තිබුණනේ මං මේ කාලෙද මෙහෙම කරනවා. මං මේ කාලෙදි විවාහවෙනවා. ඊට පස්සෙේ කාල දෙහොන් ට ගියයක් හදාගන්නවා. ඊට පස්සේ වාහනයක් ගන්නවා. ඒ පවුල කටියත් එකකම් මතාත්තත් එක් අපි මෙම රටකට යනවා මෙම කාලයක් නිමාඩුවක් ගත කරනවා. මෙම කාල බීල සතුටගින්ව කියල හිතුවා. ඒඒ කාලෙෙන් කාලට ඒ ඒ හීනවලට තමන්ගේ ශක්ති ප්‍රමාණින් ඒ පිරිස ගියා. හැබැපින් වති දැම් මේ අවුරුදු තුන හතරට ඉඳලා අපේ තරුණ තරුණියන්ට ඒවා හීන වෙන්නත් නැත්තැනට. එක ඒ හීන එලිවෙෙන්ට එහෙමනැත්තන්ගේ හීන යථාර්ථයක් වෙන්ට තිබිච්ච ඉඩකඩ විසාාල වසේ වැහි ලකිහිල්ලා. දැන් එහෙම හීනයක්වත් නැතිගානට ඇවිල්ලා. අපි කොහොමද හෙට කෑමටිකක්කන්නේ. මං හෙට දරුවට ස්කෝලෙට බත්්තිකක් වෙේලයවන්නේ කොහොමද. මං අපේ අම්මගේ බෙහෙත්්ටි කරන්න දෙෙන්නේ කොහොද මේ සතියට කියලා බොහෝම ඇඩු කඳුලෙන් හිතන තැනට අපේ සමාජ මිනිස්සුන්ග හිත. වටපිටාව ආර්ථිකය මේ ඔක්කුම වට්ටලා නැති. ඒ නිසා ඒ නැතිබැඩිකං අඩු පහඩුකං ඒ අයගේ හිතේ ලොකූ කනස්සල්ලයක්. ලොකු දුකක් ලොකු පීදාවක් තියෙනවා කියන එක අපිට තේරෙනවා පින් වත්. නොතේරෙන අනම ඒ ගැන අපි බොහෝම සංවේගට පත්වෙනවා. දැ මෙහෙම කියනකට කියයි තමුන්න්නාන්සේලා ඔයක් ඒක දේශපාලක්ඥයන්ටු දවපකාර කරලා, ඒ අය නගාහිතවල ඒ බිනිස්සුහින්දතමයි මේ රට මෙහෙ මුණේ කියලා. පොදුවේ ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි පුද්ගලිකුව මම පුද්ගලිකෝ මම එවැනි සාපරාධි ක්‍රියාවන් වලට වචනිකින්වත් අනුබලදිලා නෑ කියන තැනින්දගන. මම සතුටු වෙනවා නිතුමානීම. සතුටු වෙනවා සහ ඔබට අවවාදයක් අනුශසනාවක් කරන්ට, මට මේ වෙලාවේ යම් සුදුසුකමක් තියෙනවා කියලා මම කල්පනාතරන්නවා. ඒකයි මේ වචනරිික බයිනතුවන් කියන්න. තට ඔබට හිතෙන්න්න පුුවන්. තමුන්නාාන්සෙල්ලා ය සිවර පාවිච්චි කරලා බුදු හාමුදුරුවන්ගේ නම පාවිච්චි කරලා ඔය කේක්කනාව ගෙනල්ලා. ඒ මිනිස්සු තමයි මෙහෙම කරල්ලා ස්රටේ මිනිස්සුන්ට මේ ඉරණම අත්කළේ. තමුන් නාාසල මේකට වග කියන්ට ඕන කියලා කෙනෙකුට අතදික්කරඩ පුළුවන්. ඒ චෝදනාවට අනිවාරම පැවිදි සමාජ ලක්වෙනවා මයි. වත්ද අන්න ඒ චෝදනාවත් එක්ක අර දුක්වේදනා නැතිබැරිකං ඔක්කෝමාවට පස්සේ දුපපත්කමන එත අන්තිමට ඉතුරුවෙන එකමද බුදුරජාන්වාසට චක්කුවවත් ති සයනාන සූතරය යෝක පැදිලි කළා. අනාගතයේ රජවරු පාලකයෝ අධර්මිෂ්ට වෙනකොට ඒ අධර්මිෂ්ට පාලනය තුළ මේ ධනය රාජ්‍ය සම්පත් කියන දේවල් හළමනා කරණය නොවෙනකොට විනිවිධභාවයක් නැතිවෙනකොට සිද්ධ වෙන ප්‍රධානමදේ තමයි. ඈත ගම්දනවල ඉන්න මිනිස්සුන්ට ඒ පහසුකංතිික ගලාගනයන්නිනේ. ඈත ගම්දනවල ඉන්න මිනිස්සුන්ට ආර්ථිකයක් හදා ගණ්ඩ විදියක් නැතුූ යනවා. ඈත ගම්දනවලන්න මිනිසුන්ට ආර්ිකය හදාගණ්ඩ තියන වටපිටාව නැතුව යනවා විනාසවෙලා යනෝ. මොකද රජදරූ ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන සානුකම්බිතව හොයල බලන්න නැතුව සාධාරණව සලකන්නේ නැතුව අදරුමිස්්ටව තම තමන්ගේ ළඟපාත ඉන්න අයගේ යහපත විතරක්. ඒ අයගේ සැප පහසුව ලාභය ගැන විතරක් හිතනවා. ඈත ගම් දනවලන සාමාන්‍ය ජනයාට සුවසේ ජීවත්වෙන්ට වටපිටාවක් හදන්නනෑ. රටේ ආර්ථිකය ඒ අයටත් සුවපාසු විදිහට ගලාගෙන යන්ට හදන්නේිනෑ. අන්න වශ්‍ය විදිහට අයබදුු ලබාගන්නවා. බලහත්කාරෙන් බලික් එහෙම කරනකොට ඈත ගම්දනාවල මිනිසු දුගී දුප්පත් බවට පත්වෙනවා. ඒ නැතිබැඩිකම දුප්පත්කමත් එක්ක තරහ වෛර පලිගැනීම් ලෝබ සිතුවිලිය එනවා. එතකොට ඒ මිනිසන්ට දන්දෙන්ට බෑ සිල්රකින්ට බෑ බණභාවනා කරන්න බෑ කරුණාවෙන් මෛතරින් සමාජතිහා බලන්ට බෑ නැතිබැඩි කෙනෙකුට සලකණ්ඩ බෑ තමන්ගේ දරුවන්ට සල ගන්න බෑ ඒු. තමන්ටවත් කුසට ආහරක් නැතුව. කොහොමද දන්දෙන්. දන්දෙන් තියෙන්ටිපේ. මෙන්න මේ තැනට අද සමාජය ඇවිල්ල තියෙනවනි. කොහොම හරි දැන් ඒක වෙලා තියෙනවනි. අන්න ඒ සමාජ තත්ත්වයක් තුළ ඉඳගෙනන්න අපිට ගිහි පිරිස. පැවිද්ධන්ට කුමනොහෝ ආකාරයකින් ලැබෙන සිව්පසේට ඉරිසියා කිරීම කාලානුරූපී කියලා අපිට. දැම් පිළිගන්ට වෙනවා. මේක පිළිගන්ට වෙනවා දැක්. මේ සිද්ධවෙච්ච සියලු වැඩ පිළිවෙලවල්වල අවසාන ප්‍රතිඵලේ ඔන්න දැන් ඇවිලතියෙනවා. පැවිදදන්ගේ සිව්පසයට පවාගිහි පිරිස ඉරිසියා කරනවා. දවේශ කරනවා. බනිනවා. ගරහනවා නින්දා කරනවා. ඒ තැන්ට ඇවිලතිෙනවා. දැම්ම මේ කාරණ දෙකතුනක් කලව මේ ඔබට ප්‍රකාශ කළේ බලන්ට මෙන්න මේ මානසිකත්වය තුළ, මනුස්සයාගේ හිත ඇතුළේ වැඩකරන මේ බයානක අඳුරු පැත්ත. දැම් මේ මානසිකත්ව තුළ ඉන්නකොට ස්වාමයාා බෙරිඳ. දෙමවපියෝ දරු සහෝදර සහෝදරියෝ. ගිහි පැවිදි. එමනැත්තන් ගුරුවරු ගෝලයෝ. දායකයෝ හාමුදුරු කියන මෙන්න මේ යම් යම් සමාජ තත්ත්වතිය නොනිින්. මෙව්වා ඇතුළේ අපි කිසි කෙනෙකුට මානුසික අන්දමින් බලන්ට බෑ. මානුසික තත්වකින් බලන්න්න පුළුවන් වටපිටාවක් නෑ. මානසිකත්වයක් හදාගඩ බෑ. හැම තිස්සේම තරහෙන් කලබලයෙන් වෛරයෙන් ඉරිසියාවෙන් තම ඉටුවෙන්. තව කෙනෙකුට කොහම හරි දෙයක් ලැබෙනකොට ඒක දිග පලල ඇදකුද අලගියතැන් මුලගියතැන් වැළගියතැන් හොයන්ටම හිතෙනවා. ඇයි තමන්ට නැතික මත් එක්ක මට නැත්තං මුට කොහෙන්ද. මට නැත්තං උබටත් එපා. කියන තැන තමයි අපි ඉන්නේ. එතකොට පින්මත්නී අපිට පුළුවන්ද ගුණ දහමක් රැකගන්න. දැන් කෙනෙක් තරක කරයි. අ භාවනා කරනකට මඳදුරු දැලක් දාගන මෛත්‍රී භාවනා කරන්න කියලා කියනකොට හිනාවෙනවන සමහරු. මඳුරු දැලත් දාගන ඇතුළේ භාවනා කරනකොට කොහොමත් මඳුරුවෝකන්නේ නෑනෙ. එතකොට ඉතින් හිතේ මෛත්‍රිය උපදී. හැබැයි මඳුරු දැලදාගන හැමදාමීින්ට බෑණ. දුරු ැලින් එලියටආ පුදවසටනනි වැඩේතියෙන්නේ. එතකොට මදුරුවෝ කද්දී යකා නඟෙනවනං අසූ හාරදහට තදවෙනවනං ඉවරනි මෛත්‍රිය කියලා කෙනෙක් තරක කරන. හැබැයි පින්වත්න්නේ ඕනම දේක බුදුරජාන් වන් සර පහරාද සූත්‍රය වදාළි ඕනම දේක පිළිවෙලක් තියෙනවනි මේ ශසනයට ඇතුල්වෙන කම වේදයක්. මුහුදට එන පුද්ගලයා ඉස්සර වෙලාම වෙරලටින්රඕ. වෙරලේ ඉඳ ටිකෙන් ටික ටිකෙන් ටිකෙපෑ ොහොද ැමරටයන්ට ආං ඒවාගේ එකක් නෙමේ සාසනි මේ ගුණධර්ම දියුණු කිරිල් එහෙමනම් ඉස්සරවෙලාම මොක්කකංවත් මෛත්‍රයක්ක් හිතාගන්ඩ බැඩිමිනි හා මඳුරු දැලක් අස්සේ ඉඳලා හරිකමන් නෑ. මෛත්‍රී හිත ටිකක් පුරුදු කරගන්නටඕන. ඊට පස්සේ එයා මඳරු දැල නැතුව ඉන්ටත් පුරදුුවෙන්ටෝන්. ක්‍රම ක්‍රමේ ඊීට පස්සේ තමන්ගේ අතපය කැපුවත්. ගේ බෙල්ල කැපුුවත්. පපුුව හාරල හදවත එළියට ගත්තත් තරහක් ඇති නොවෙන තැන්ටයාගේ හිත ක්‍රමාණුපූලොව පත්තේ නොයිට පසේ. වැඩ පිව ලක්තියෙන. ඒවාගේ මමත් මේ කියන්නේ කරදර ප්‍රශ්න නැති. හොඳට යමක්කමක් තියෙන සමාජයේ නම් අමුතුුවෙන් ආය ගුණ දහම් රකින් ටෝනියයි හාමුදුරුවනි. ඕකට බණ කියන්ටත් ඕනය මේවාගේ දුස්කරවෙලාවකන අපි සිල්වත් වෙන්ට ඕන. ගුණවත් පෙන්ට ෝන. මේ තරහා එ සමාජයකන තරහගන්න නැතුවයින්ටෝන. සිල් කැඩෙන සමාජයකන සිල් රැකෙන්ටෝන නැතිවෙලාවෙනි දානනි දෙෙන්ටෝන හැමදේකට වැඩේ දුරභීක්ෂදාානනි උතුම් කියලා ලොක්කූ තරක ඔබට එන්ට පුළුවන් මේ දේශනා වහනකොට. මම ඒ තරකටිකත් මේ සමාජයත් තියෙනවා බණපොතෙත් තියෙනවා කියලා දන්නවා. මමත් ඒක කලින් දැලත් වයෙනවා හලත් නෝ මත් ඒක වෙලාට තරක කල් ති. ඒ සියලු තරක තියෙනවා ඒක ඇත්ත. හැබැයි මම කියන්නේ. ඒ සියලු තරක විතරක පැත්තකින් දයලා. අපි ඉතාම පල්ල හා බිම්මට්ට මේ ධර්මයක් ගැන කතා කලොත්හෙම. අපිට සාමාන්‍යෙන් තේරුන් ගන්න පුලුවන්. මේ සමාජයේ මේ තැනට පත් වෙලා මේ කියන විදිහට මිනිසුන්ගේ හිත පීඩාවට පත් වනෙන් නිසා අද වෙනකොට අඩුම තරමි තමන්ගේ දරුවන්ටවත්. හමන්ගේ ගෙදරයින් අම්මට තාත්තට ස්වාමියට බිරිඳටවත්. අතපයි ඇදිග ඇල්ල වියදන් කරලා යමක්කමක් අරගන දෙට බැරිතැට ඇවිල්ලන. එහෙම දෙන්ටත් දැන් අපි බලන්ට ගෙදරක දාඩිය දාගන තුන්වේල බඩගින්නේ රෑදවල් කරුවලේ ඉන්වයි අඩුම තරම අපිට විදුලිබිලක් ගෙවාගන්ටව සල්ලි නෑනෙ. දැන් මේකට අපි ලොකුලොකු තරක කියලා හරිනවද. දැන් සමහර මන්දැක්ක එකතැනක. ම්ම කෙනෙක්කින අනේ මහත්තයෝ මට කණ්ඩත් නෑ ෝඩත් නෑ සතියකින් හරියට කෑමක් කෑවෙනෑ මගේ කුසේ දරුවකුත් තින්නවා. තිය අපිට යෝජනා කරන්න පුළුවන්. දවසට එක වේලක්වත් කණ්ඩ බොන්ඩ නැත්තං. එහෙම සතියක්තිස්සේ බඩගන්නඉන්න තැනට නම් ඔබේ ආර්ථක තත්වය යෙන්නේ. ඔබට කෑම බීමමටිකවත් හොයාගඩ බැරි තැනටම නං ඔබ වැටිලායින්නේ. දරූහදන් එපා විවාහවෙන්ට එපා. ඇයි තමන්ටවත් කණ්ඩ බොන්ඩ බැරි නං. නැත්තං විවා වෙලා තව කෙනෙකුට කොහොමද සලකන්නේ. දරුවෙක් හැදුනමේ දරුවට සලකන්නේ කොහොමද. ඒ නිසා විවාහාවෙන්ටිපා. දරූහදන්ට එපා කියලා අපිට එහම යෝජනා කරන්නත් පුළුවන්. බැලු බැල්මට ඒකත් ඇත්ත තමයි කියලත් හිතෙන්ටත් පුළුවන්. හැබැයි පින්වත්න මනුස්යක්ගේ හිතේ තමන්ට නිදහසේ ජීවත්තෙන්ට නිදහසයේ හිතන්ට සාමකාමීවහිතාගන් බැරිනං, ඒ තැනටවත් අපේ හදවත වනස හදාගන්න බැරිනම් මේ සමාජයේ ඒතනින් එහට මේ ජීවිතය ඇතිවටි නාගොමුකක්ද. අර උපන්නාට මේ ලෝව වැනනවා විනාකිවෝ වගේ ඉපපදිච්චහින්න මැරෙනකම්ම මේ කරුමයක් ්‍යවාගනයන්ට ඕන නෑමිනිසු. අපිට හැම පැත්තකිම්ම සාධාරනව යම්යම් ලැබේ යුතු පතිපාදන වගේ අතිය නොමේ ලෝකයේ. සවභ දමින් දැඩ පුළුවන් හැමතියම් අපිට දීලා යවන. අපි සමාජයේ එකිනෙකාගේ අතරින් ඒඒ තත්වලින්ෙන්ටෝඕන කරන අම් යම්දේ වල්තිගත්තියීම. ආ ඒටික ලබාගන්නකොට අපි ප්‍රඥාවන්ත වෙන්ටෝන, ඉවසලිවන්ත වෙන්ටෝන ඒවාගේම දර්මානුකූල වෙන්ටඕන. ධරමානුකූලකමෙන් අපි බලන්නේ සාධාරණයේ ප්‍රඥාවන්තකමෙන් අපි බලන්නේ කළමනා කරනේ. ඉවසලිවන්තකමෙන් අපි බලාපොත්තුවෙන්නිෙමුකක්ද. සුදුසු වෙලාවට කලට වෙලාවට අවශ්‍යදේ සියලු දෙනාට පොදු විදිහට මටත් ලැබෙන්ටොන්. එෙමනැත්ව මම කලබල වෙලා මිනි මරාගන්ට ගවල් බිඳින්ට හොරකමට වැඩිතියන්ට ආණ්ඩු පෙරලන්ට එහෙම ගියාටම ඒ හරිියන්නෙ නෑ. කලවෙලාව බලාගන්න. අන්න ඒ ඒ කාරණනාටිකතම මේක ඇතු ලැබි කතා. එතකොට මං මේ මූලිකටික මෙහෙම කිව්වේ. පින්මත්න ඔවැන්නේ තත්ත්වයක් තුළ ඉන්නකොට මිනිසුන් ගෙහිත දූසනය වෙලා. මනිසුන්ගේ හිත්තොල කරුණාව මෛත්‍රිය පොදදු හැඟීම තව කෙනෙක් වෙනුවෙන් යමක් කළ යුතුයි මමම කාලබීල හරිියන්නෙ නෑ දන්දෙන්ටත්වඕන සිල්රකින්ටත්වෝන ඒ සමාජයේ උතුම් පිරිස් හොයාගෙන ගිහිල්ල ධරමයක් අහ ගන්ටත් ඕන මේ ජීවිතයේ මීත වඩා තවපියවරක් මම ගුණධර්ම පැත්තිෙන් ඉස්සරහටේ අන්ටඕන ආර්ථික පැත්තිෙන් මන්දියුණුුවෙන් ඕන මගේ වටපිතාා න්න අයටත් මගින් යම් සේවයක් වෙන්ට ඕන ගේ දේවල් හිතන්ට පුළුවන් ඊට පස්සේ. මොකද මෙ මූලික ටිකවත් නැතුූ ඔච්චර පරාර්ථකාමිදේවල් හිතන්ට මිනිියකි හිත නමන්ට බෑලෙසි. බෝධි සත්තුවරේ කෙටානිදට බුදුුවෙන්ටින්න කෙනෙක් එහම කළොත් මිසක ඔබ මම ජීවත්වෙන මේ සමාජයේ ගිහි පැවිදි අපි කිසි කෙනෙක් උගත් නූගත් කිසිම කෙනෙක් ඔය තැන්ෙන්න්නේදි නෑ ලෙසි. එනිසා අපි ඒක හොඳ සිය තියාගන සමාජය ඇසුරු කළන්ට. නිත්ක තමයි අපිට ස්වාමයා විදියට බිරිඳ විදිහට දරුවෝ විදිහට සහෝදර සහෝදරියන් විදිට දෙමවපියෝවිදිහයට ගිහි පැවිදි විදිහට ඒ ඒ සම්බන්ධකන් වල එකනෙ එක මුණගැහෙන්ට මේ ලෝකයේ ස්වබහ දහම යම් යම් හේතුවක්. හේතු තියනවා. ඒ ඕනම මුණගැහීමට හේතු තියෙනවා. අහම්බේ මුණගැහෙන කිසි කෙනෙක් නෑ මේ ලෝක. සියලු දෙනා ඒ ඒ හේතු හේතු කාරණ නිසයි මුණග. මේ සියලු දෙනා මන ගැහෙන්ට යම් හේතුවත් තියෙන. ඒ හේතු කාරණා නිසයි මොන ගැහහි. එහෙම නම් අපිට මේ හම්බෙලා ඉන්න කෙනා හරියටම කවුද කියනෙ අපිට ලේසිය අඳුනගඩ බෑ හැබැයි ඔවුන් එක් අපිට යම් ගණුදෙනුවත් තියෙනවා. මේ අ අපිට සංසාරගත ගනුදෙනුවත් තියෙන. අද ඒකත් නෙමේ බ අතීතකින්ද ලන එකක් තියන්නේ. ඒ නිසා මේ අපිට හම්බෙනය මොන මොන අඩු පාඩුකං ගණු දෙනු ඕමන එපාකම් පිරිමහ ගන්ට හම්බුනාද කියනෙක් අපිට එක පාරට බල්ල තියනය කරන්න බෑ. එනිසා ඔය සමාජය ඉන්නකොටට ඒ අයගින් අපි මේ බාහිර ඈත ඉන්න මිනිස්සු ගැටනමේ කියන්නේ තමන්ගෙම ගේ ඇතුළි. යාලගෙන් අපිට ඕන තරං උදවපකාර ලැබෙනවා ආදරේ කරුණාව සනිහස රැකවරණය ලැබෙනවා වගේම ඕකේ අනි පැත්තත් අපි බලාපොරොත්වෙන්ට ඕ. එකන්නේ අපිත් එෙක්ක එකට ඉඳලා අපිත් එක්ක එක කුසෙන් බිහිවෙලා අපිත් එක්කම එක කිරිටික මවකුසයෙන් ඇවිල්ලා මංමගේ කිරිටික බීල එක බත්හැලී කහලබීලා හැදිලා ලොක් වෙලා එනකොට. හරියටර අම්ඹ ඇටේවාගේ තමයි. මං හැමදාම කියන උදාහරණ. අම්ඹ ඇයට ිකක් අපිට දුන්නොත් කලවමින් මේ ඇටදිහා බල අපිට මේ වර්ග කියන්න බෑ. ඒ අම්ඹ ඇයටටික පෝලිමට බිම පැල කරලා කාලයක් ගටසු පැලේ මතුවෙලා, තවකාලයක් ගහම එක ගසක් වෙලා ඊට පස්ස කාලයක් ගහිලා මල්පිපිලා ගෙදියනොවනි. අන්නේ ගෙඩිය පැහිලා ඉදිලා අතට අරගෙන කනකොට තමයි කියන්න පුළුවන් මේක මේ අඹ මේක මේ ජාතියග මේක අසවල් ජාති අම්ඹ කියලා ඒ අඹ වර්ගවල නන්ටික හරියටම රසයි සුවඳයි ගුණයි ඔක්කොමත් එක්ක පාටයි හැම දෙයක්ම හැඩරුුවයි ඔොක්කොම එට අඳුරගණ්ඩ පුළුවන් ගෙඩිය කාල බලපු දවසට තමයි එතකන් අපිට උඩින් බල කියන්න බ. ඒවාගේ පින්වත්නිි ඔය අපිට හම්බෙන අම්ම තාත්තා ස්වාමයා බිරිඳ දෙමවපියෝ දරුවෝ සහෝදර සහෝදර. යාළු මිත්‍රයෝ පවා ආයතනයක ප්‍රධානියා සේවක මණ්ඩලේ පවා වෙන්න පුුවක්. පැවිදි සමාජයේ ගුරා ගෝවලයා වෙඩ පුළුවන් මේ අයි කාලෙයක් කැනකොට තමයි තේරුම් ගන්න පුළුවන් කවුද කියලා. ඒකත් සමහරවිත මේ ජීවිත කාලෙම මදිවෙන්නඩත් පුළුවන් තේරුම්ගඩ. එතකොට කෙනෙකු ගිහිතේ වේදනාවක්ෙන්න්න පුළුවන්. මම තමයි මුල මුල මෙයාලගේ ශක්තිමත් කරේ . මම තමයි මේ අයට සියලු දේ ලබාදන්න. මෙයාලට උගන්නලා කණ්ඩාඳින්ට දේලා ආරක්ෂාව දීලා ලොකු මහත් කරලා. සමාජ හොඳනරක කියලදීලා මේ තැනට ගන්ට මම මගේ සැප පහසුවත් බලන්න නැතුව. මම පුදුම කැපකිරීමක් කළේ. හැබැයි අද වෙනකොට. මාව පාගගන්න මාව වට්ටලා මේ අය ඉස්සරහට ගිහිල්. මෙයාලා ඉස්සරහට ගියාට කමක් නෑ. මට ඇයි මෙහෙම කලේ. දැම් ය පෙරදේ අම්ම කෙනෙක් කතා කරලා මට කියනවා හාමුදුරුවනි. මම උදේ හවස ඇඩු කඳු ලෙඟින්නේ. මන් දැන් දවස් දෙකක් කරියටම කෑවෙනෑකි්. අදටත් මේ දෙමු කණ්ඩනෑකිව උදේට ැන් දවට ක්ඩත් විදිහන්න ෑැකව ොහට විට කගතා කළේ. මංහ වැයි අම්ම අම්මගේ ළමයි. තා වෙනම විවාහවෙලා වෙනමගේ හදාගනයින් ගනයි කිව්වා. පුතාගේ ලේලිට කිසිම දෙයක් තිබුණෙ නෑකිව්ව නැන්දම්ම කෙනෙක් හිෙටියය කිවයා වෙන ජාතිකෙක් කෙනෙකුත් කි්වා පස්සේක් වඳුනගත්ති. කිසිම දෙයක් ඉන්ඩතනක්වත් තිබුණනෑ. අපේ ඉඩංවලට ඇවිල්ලා අපේ ගෙවල්දොලම පදිංචේලා දැන් එයා ලොක්කෙක් වෙලා ගෙදර අධිපතිය වෙලා මාව බල්ලටදාලා. මදැන් ගෙරන්න බල්ල දෙන්නට කණ්ඩදීලා බල්ලොන්ගේ පිගං හෝදල බල්ලො නාවවලා බල්ලො බලාගන්නට ඕන. ගෙවල් දොරල් ලතුපතු ගාන්නට ඕන ම. දුවක්කින්ව දුව උඩතත්තුවෙන් පල්ලෙ හැට ජීවිතයට බහින්නේ. පිගානක් කෑවොත් හෝදන්නනේ කෝපේ ගත්තවොත් තියන්නේනෑ ෙරප්පුක වැලිටිකවත් ගසල ගෙටගේන්න ඒම ඇතිමෙන. මකුණු දැලක් කඩන්න. බෑනත් එයාට මහරින කෙනා හාමුදුරුවෝණ. ඉතින් මුං හතර පස් දෙනාම එකතු වෙලා මාව මරාගන කනවා. ටකින සිල්ලන්නේ මහත්ත්‍යයායිඉන්න කොටත් ම තුදුක්පින්ද මංහිතුව මහත්‍යය නැතිවුණන හම සැපසේන්් පුළන් කියලා. දැන් මහත්්‍යය නැතිව වුණට වසේ ඒ තිබ්බ තලන්වත් පහසුවක්න දැන් ම උන්දමනාලාදික හොයිලන්නේ. හැබැයි මම යාළුව එක් එක්ක හරි ගමනක් ගියොත්. පන්සලකට හරි ගියෝොත් වන්දනාගමන කරියයාන්ඩ ෑසුනොත් දෙන්න තුන් දෙ නාම වෙල බරබරේදානොලු අම කොහොත්ත න්ඩපා අම්ම ගිහම කෞුදගේ බලාගන්න කියලා. ගෙදර තියලය නොල කොහත් යන්නැතු. හැබැයි ඒ කට්ටියේ උත්සවලට පාටිවල්ට ගමම්බිම යන සිදිහ එක් කරක නැන්න නැක. දැන්කිවා අනේ හාමුදුනේ මම ඒ දවස්වල මගේ රස්සාවා තෑරිය. මගේ තරුණ කාලෙ මට ලස්සන්ට විනෝ දෙෙන් ඉන්ද තිබුණන මගේ යාලූතේ මගේ සියල්ලා තෑරිය. මගේ රූපය ගැනහිත්තුවෙනේ. ඇගේ හිය ගැන හිත්වන. සෞඛ්‍යය ගැනහිතුවෙන. ගේ සතුට ගැනහිතනේ ඔක්කෝප කැප කළවමයාලට කළා. දැන් මෙයාලා ඔක්කෝම ඒටික ලබාගැනින්වා මං ගැන නිකංවත් අම්ම කෑවද කියලව තහන්නේක්. විශාල වේදනාවකිඉක. මම කිව්වා අම්මා. අම්ම දැන් ඔය කියනෙ එක මට තේරෙනවා. නමුත් මට ඕකට සීයට සීයත් දෙෙන්ට විසඳමක් නෑ. මට උපදේශයක් විදිට කෙටි කතාවක් කිව්වෙ. අම්ම දැන් තව ටිකකාලයන ජීවත්ෙන්ටතිී. ඒනිසා මේ ටිකකාලිටත් මෙච්ච කල් ලැබිච් නැතිදේවල් අමුත්තුවින් බලාපොරොත්වට අන්ඩිපා කාගෙන්ද දරුවුන්ගේ. අම්මට පුළුවන් විදිහට අම්මළඟ තියෙන මුදලක හැටියට අම්ම යාලූත්තකය එකතු වෙලා වන්දනා ගමනක් ගිල්ල. පන්සකට හරි ගිහිල්ලා එහම නැත්තං යාලූ කට්ිට්ටතු වෙන තැනකට ගිහිල්ල ටිකක් කතාබාහ කල නෑදෑයකි ගෙදර හැරි ගිහිල්ල සතියක් විට රිඳල එන්න බලන්ඩ. මොකද අඩුම තරමේ හික වෙලාවකට හරියතකට මගේ මනස පොඩ්ඩක් නිදහස් වෙලා ඔය ප්‍රශ්න ටිකක් මග හැරිලා පැයකට දෙක රි සතුටෙන් ඉන්න පුළුවන්. ඒ විදිහටවත් සතුටෙන් ඉන්න ප්‍රමාණය වැඩිකරගන්ට මොකද දුකෙන් හිටියත් සතුටෙන් හිටියත් අම්මට වැඩි කාලයක් ඉ වෙලාව නෑමේ ලෝකී. දැන් මේ වයසත් එක්ක බැලුව. අම්ම ඔහොම දුකසේ හිටියොත් ඉන්ඩ තියෙන කාලෙ තව අඩවෙයි තව ලෙඩ දුක් වැඩිවෙයි. ලෙඩදුක් වැඩි වෙනකොට අම්මට වැඩක්්පලක් කර ගන්ට අඩුමතරම බල්ලට කෑමටිකවත්දට බැඩවෙනකොට ඔය විදිහටවත් අම්මයිඉන්වාදකලා හොයෙනක් නැතිවී ඒනිසා ඕනුවවත් වැඩිවේ දරු ගන හිතන්. හැබැයි මේ දරුටික දාළමට යන්ටත් බෑ හාමුදුි කොවත් කිය මක එහෙනම් කරන්න දෙයක් නෑ. කරන්නමද යන්නේ එහෙනම්. සමහර දේවල් තියෙනව පින්වත්න්නේ අපිට පහසුවක් සැපයක් ඕන නන්ති. අපි සමහර සැපයි කියල තියන් ඉන්න සමහර දේවල්ලිට අතෑරින්ද. සමහර දේවල් ලබන්ට නම් සමහර දේවල් අපිට අතෑරින්ටුව. එහෙම නම් මේ සමාජය අපි හම්බෙන වහෙම තමන්ගෙන් ප්‍රයෝජන අරගන ඉහලට ගියපු අය තමන්ගේ අම්මතාර්ථ වෙන්ඩ පුළුවන්. තමන්ගෙ දරූවෙෙන්ඩ පුළුවන්. ස්වාමියයා වෙන්ඩ පුළුවන් බිරිද වෙන්ඩ පුළුවන්. සහෝදර සහෝදුරෙන් පුළුවන්. තමන්ගයා හැරිලවත් බල නැති. තමන්ගේ දියුණුව තමන්ගේ නැතිබැරිකම අමාරුව නෙමෙයි. තමන්ට තියෙන දේනුත් තමන් පල්ල හාට අඇදලදාන්ට බලන අය ඉන්න පුළුවන්. මොකද හේතුව මේ ජීවිතයේ සංසාරික වෙන ජීවිතය අපිට හම්බෙලා තියෙන්නේ මේ අදයියේ ප්‍රතිඵලයක් විදිහට නෙමේ. සසර බොහෝකාලයක් අපි කරන ලද ගණුදෙනුවල එක පියවීම් අධ්‍යස්ථානයක් මේ පියවීම මෙතනින් ඉවරවුණොත් හොඳයි. ලේසිම් මෙතැින් ඉවර කරන්න න මිනිසු පරණ ගණු දෙනුවලට මේ නය පියවන ගමන් මරි මෝඩකමට ආපහු නයගන්නුවන ආය නයගන්නුවන් ආය නය වෙනවා ආය නයවෙලා තව දිග අනාගතයකටත් නයගෙවන්ට කැම්ඹුරුමක් නයක් ගනු දෙෙනුවක් ඉතුරු කරගන්න ඉස්සරලාට ඒක තමයි අපේ තියන බයානක පැත්ත ඒනිසා සමාජයෙන් ඔබ බලාපොරොත්තුවෙන්ට උපරිම අවමඔය බලාපොරොත්තුට. අම්ම තාත්තාගෙන් වඩ පුළුවන්. දරුවන්ගෙන් වඩ පුළුවන්. සහෝදන සහෝදරින් බිඳගින් ස්වාමියගෙන් අවමය බලාපොරොත්තුට. අවමය බලාපොරොත්තු වට කියන එක මහ හොඳ දාරසනිකයන්ගේ කතාවක් මේක. හැබැයි ඔබට හිතේ ඇයි මොකද දමං අවම ලාපොරොත් මම මෙහෙම කළ අම මෙහෙම කළ මේ අයට. මම තමයි මේ අයට ජීවිතය දුන්නේ. මම තමයි මේ තුන්වෙල නැතු හිතපුවයට මේ රජවෙන තැනට ගත්තේ. මම තමයි යාලාව හැදුවේ වැඩුවේ පෝසණී කළි මෙයාල දියුණුවෙන් ඕන සසිියල්ල කළේ මම. මගේ සියල්ල දන්දීල ම මෙයාලට කරලා දැම්මොකටද මම පැත්තකයන්. දැ මොකදද මම හිස්සතෙන් යන් යහක බලාගත්. මම දෙකෙන් එකක් බේරගන්න. මම මරාගන මැරෙනවා. හොඳින්හරි නරකින් හරි මක ගන්න. කියනතැන්ට යන මිනිහා තව කබලෙෙන් ලිපට වැට නොමිසක නිදහසක් සැපයක් සැනසිල්ල කොහුට ලැබෙන්නේ. එනිසා අවමය බලාපොරොත්තුවෙන්ට. මගේ අම්මන අනිත් අයට වඩා මට කරයි. මගේ තාත්තනි අනිත් අයට වැඩිය මට කරයි. මම මගේ කුසෙන්හදපු දරුවනි අනිත් අයට වඩා මට කරයි. මගේ ලොකුපුතාන අනිත් අයට වඩා අයා කරයි. එහෙම බලාපොරොත්වෙන්ඩි පහසුසට. මේ ලෝක කිසිම කෙනෙක්ගෙන් සතක්ගෙන් සව්පාවිගින්ට. අපේ තියන බොහෝම නරක ගතියන්න පින්වත්ති මේ බල්ලගෙන්හ පවා බලාපොරොත්තුව නොන ොනුහරි දැන් ඔන්න පාර යනකොට බල්ලෙක් කම්බෙන. ඌ ළඟට එනවා නැට්ටගගහ. අපි අතේ තියෙන දෙයක් දෙනවා කණ්ඩ. ඒ සතා බෝමාසාාවෙන් කනවා. පහුදා යනකොටත් අර පුරද්ධට බල්ල වලි ගහ එනවා. එදාට හොන්ට කෑමෙ එකක් අරංගි හිලා දීලා කනකං ඉඳල ඔළුවත් අතගානු. ද බල්ලත් හරියට හිනා වෙලා නැට්ට ගහල යනවාි. දෙකතුනකට පස්සේ යනකට බල්ලඉන්නව තව බල්ලු රංචුවක් එක්ක මෙයා මෙහෙන් යනකොට බල්ලු රංචුවම පුුරාගෙනනවා. නිකමටවත් තර බල්ල හැරිලවත් බලන්නෙත් නෑ. මොකද කියන්න. නොදකින් මේ වල් බල්ලා කණ්ඩ දෙනකං මූට හොඳයි අද මම කණ්ඩමකුත් ගෙනාව නෑ මේ මට නැට්ටවත් ගැහවි නෑන. බල්ලට කණ්ඩ දීලා අඩුම තර්මි බල්ලා නැට්ටවත් ගහයි මං වෙනුවෙන් කියලා බල්ලගෙන් පවාපි බලාපොරොත්ව වෙන වන එක එක දේවල්. දායකයගෙන් හාමුරුවු බලාපොරොත්ව වෙන ම මෙහෙම බණදහම් කිව්වා මෙ මෙහෙම කලා මට දැන් මේ අය සලකයි. එදුට දායක බලපන අපි දම්පැන් දුන්නා පන්සල් හදලා දුන්නා මෙහෙම කලා ලෙඩට දුකට බැලවා හාමුදුරුවෝ දැන් අපේ ගෙදරටම වෙලා ඉදිී. උදේ හවස අපි ගැන්නම බලයි. ඩ්ඩක් එහෙමේ වනොත් ඉතිං ආය වසල හමාරයේ ගමේ. බලාපොරොත්තු වැඩි බලාපොරොත්තු වැඩිවෙන්ට වැඩිවෙන්ට දුක්ක වේදනාව කලකිරීම වැඩි කිසි කෙනෙකෙන් බලාපොරොත්තුවෙෙන්ට එපා බලාපොරොත්තු වෙන වනම් අවවමය බලාපොරොත්තුට. ඔබට මතකධාර සුනාපරන්තෙට ගියපු පුන්නහාමුදුරු ඔබට කවරු හරි බැන්නොත් බැන්නටකමන්නේය ගැහවිනෑන. ගැහුවත් ඉතින් ගැහුවටකමන්නේ අතපය කැඩුවනේන. කැඩුවත් කැඩුවටකමන්නන්නේෑ ඊට වඩාකඩ ලබිඳ දැම්විිනෑන බෙල්ල කැපවිනේනි. බෙල්ලත් කැපූත් කමන්නෑ තාමහරියට මැරුන්නේ. මැරුණුත් කමන්නේ ඉති මැරුනට පස්සෙමමුකුවත් දැනෙන්නේ ෑනෙ කියලා. කමණු පූලව. ඒ එන්න එන අවස්ථාවට අපි අර කියැන සිටිවේෂන් එක ප්ලේ කරනවා කියලා ඒ ඒ අවස්ථානුකූලව හැඩගැහිලා අ වතුර ටිකක් වගේ ඒ භාජනී හැටිට හැඩගැහිලා මේ සමාජයේ ජීවත්යෙන්ට පුරුදුූනොත් අපිට වඩාත් සුකදායක ජීවිතයක් ගවාගන්න පුළුවන්. එහෙම නැතිවුනොත්හෙම විසාාල පීඩාවකට අපි පත්වෙනවා. ඒ මේ සියලු දේවල්ල එක්ක. අපේ තතිනොඔේ බැඳී අපේ හොඳ හිත සියල්ල නැතුවෙලයනො. බේ අම්ම තාත දරු ස්වාමයාා බිරිඳ ළඟටම වෙලාදරෙන් හිටපු අය ජන් මාන්තර වෛඩක්කාරු ෞව්ු පත්වයන ඉට පස. මං උබට මෙහෙම කලම්ඹ මට කළේ නෑ. බල ඔක්කෝටම මම තමයි එක කලින් බල ඔක්කෝම මාව විනාස කළ. මගේ දේවල් කඩා වඩාගත්ත මගේ දේවල්ල වොලින් හැදිලා මාව විනාස කළ. මට අත දුන්නේනේ මං ගැන හොල්ල බැලිුවනේ. උඹ මක් හුවක ජාතියක් ගුණ මකු ජාතියක් කෙළෙේ ගුණ නැති ජාතියක් උඹල මට සංසාරයවත් පේන්ට එපා මගේ ඉස්සරහට දෑහැට පේන්් එෙන්ට එපා. බීන්න ඔන්න ගොඩ නැගෙන මානසිකත්තේ ආදරයෙන් කරුණාවෙන් පටන්ගත්ති අන්තිමට විශාල හානියක් පැත්තට හිතෑදිලගිය. බලන්ට ලස්සන කතාවත්තියනවා අපේ බෞද්ධේතිහාසේ. මේ මේ අනිත්තායගේ දේවල් ගැන හිත හිතා තමන්ගේ හිත නරක් කර ගැනීමේ එක පැත්තක ප්‍රතිඵලයම් මේක. දවසක් එක සාමීන්වහන්සේ නමක් ඉන්නවා තනියම කුටියල. දායක පිරිසකුත්තින්න සාමීන්වාන්සට හොඳට සිව්පසෙන් උපස්ථාන කරනවා. මේ ගමට ආවා වෙන ගමනක් වඩින ගමන් එක සාමී වවාන්සේ නමක්. මේ ආරාමේ ප්‍රධාන දායකයට උන්වන්සේ මඟදි මුණ ගැහුණ. බොහො සාන්ත ඉරිියවුතියම. බොම ගුණේ හපත් පෙනුවත් තියෙනවා. නිවසට එක්කරගන ගිහිල්ල දැහැත් ගිලන් පස පූජා කළ දම් පැම් පූජා කරල අනුශසනාවක් එහෙම කලා සාමින් වහන්සේ. දායකයා බොහොම පැහැදුනා. මේ සාමින්වාසෙත්්‍ය එක්ක තමන්ගේ ගමේ පන්සලට ගියා. ගමේ පන්සල හාමුදුරුවන්ටෙකව සාමින්වහස මට අහම්බේ මුණ ගැහුණ හොඳ මින් වහස නමක් මුණන්වන්සේ බොහොම ගුණවත් සිල්වත් බොහොම සංසුම් පෙනුමක් තියෙන්. ම ගෙදරින් දංවල කපුත් පූජ කළ මට අනුසානකුත් කළ මන්වහන්සේ චාරිකාවෙ වඩින්නේ විවේකීව දවසත් දෙකක් වැඩයින්ට මේ ස්ථානයේ පහසුකුමක් දෙෙන්ට. හොඳයි කියලලා දායකයක් ඉල්ලීම පරිදි පහසුකන් දුන්න. අර සාමීන් වහන්සේ දැගොන්න ඉන්න. දායක හවස්වෙලා ආව පන්සලට. අලුතෙන් ආපු සාමීන් වවාන්සේෙත් කටිකත් ධරමානුකුල සාකච්ඡාවක් කරන්න දහම් කරුණටිකක් කතාකරලයන්ට යාවේ. දෙන්න ඉඳගන කතා කරනවා. පන්සලේ හාමුදුරු කල්පනා කරවා යකඩෝ මෙච්චර කල් මම හිටිය මේ පන්සලේ. මුන්ගේ හැමදේකට මම ගිය. නිකංවත් මං හොයන්ටාවත් නෑ මගත්තෙක්ක බණහන්ට ඕන කියලා හැදෑවට හිෙමවෙත් නෑ. මේ අලුතෙන් ආපු එකා ලොකුණා. තැන් හිතේ පොඩි අමාරුවක් කාවා. බණටිකෙ මහල තවත් පැහැදුනා දායකයා. දායකවල ස්වාමීණී එහෙමනං හෙට දාවලට ඔබව වහන්සේලා දෙනට මගේ නිවස විශේෂ ධානයක් පිළියල කන. එහෙමනම් නොපමාව කල්වෙලා ඇතුව මගේ . ධනෙත පින්නතුන් වහන්සල දෙනමම වඩින්ටකු කියලා කිව්වා. හොඳයි කියල පිළිගත්තා. පිළිගෙන රෑකල්පනා කළා බේ ය පෙරදාපු මනුස්්‍ය ලොකුණා දැන් දානෙත් දුන්න බණත් ඇහ්වා මහ ලොකුවට හොඳත් කියනවා. හැමදාමින්න මං ගැන කිසි කතාවක් නෑ. මේ අලුතෙන්ාපු හාමුදුරුවන්ටත් මොකද මේ ගෙදරින් හොඳට රසට දානයෙම දෙනවක් කියලා පන්සලි හාමුදුර දන්නවා. මෙහෙම රහට දානෙවෙේලාත් දෙකක් ලැබෙනකොට දායකයන්ගේ හිතවත්කමල් ලැබෙනොට මුනාහසි දිගටම මෙහි අතරවෙන්ටවත් බැරි නෑ. නතර වුනොත් ඔක්කෝම පහසුකණ්ඩිකේ හට. ඔක්කොම නැතත් මට සීනි කිලෝ එකක් හම්මෙන්ට තියනකින් දැන් ග්‍රෑම් පන්සීයක් උන්නාසට. මට පන්සේන දැන් ඉතුර වෙන්න කියලවත් හිතෙන්ට ඇති. හිතර හොඳ වැඩක්උඹටමං කරන්න කියලා පහෝදා දැන් ඔන්න දානය වෙලාව ලං වුණා. වෙලාවටත් කලින්ම ගිහිල්ලා නියපොත්තේ අගින් ගෙඩියට තටුට. නියපොත්තේයගින් තට්ු සදය හැනැතුවේට. ිය ගෙඩිය ගැහව දැහ තෝක කියන්න පුළුවන් ගඩියද ගැහවි කෝපද නියපොත්තයගේ සාමානෙන් ගෙඩිය ගහන් ලොක පොල්ලක් තිය ආරන්. කොටේකින් හදාගත්ත කොටේ ඇතුළ හිස්කරල හදාගත්තයකර ගෙඩීගයන් ගාන්ටාඩ වෙනුවට ඒ කැලේ හිවිදිර්තමයි තියේ නාර්‍යව. පොල්ලකින් ගහනෝ දෙතුම් පාරක් දානි වෙලාවට ගිලම් පස වෙලාවට සාමිනාසකට කරදරයක් ව නොත් වෙන වශ්‍යතාවයක් ව නොත් ඒකට ගහල තමයි ඈත කුටිවල ඉන්න හාමුදුරුවන්ට කාලේ වෙලාව දැනුම් දෙන්නේ. තැන් දානෙ වෙලාව හරි කියලා දැනුදුන් එෙකොමද නියපොත්තෙන් ට්ටු කලාා. කටේ ඇතු හිට ස්සාමින්නාදතු තවයිති වෙලාව ඇතිනි. හිමීට යනවා කියලා හිටියවේක. අර පන්සල හාමුදුරුව කලින්ම ගියා දානගෙ දෙෙත්ට දානි ලෑස්තිකරගෙන දායකය බලගින්වා. අපේ අලුත්සාමන් වහන්සේ කොයි අනේ මහත්්‍යෝ තාම නිදියෝ උදේ නැගිට්ටෙත් නෑ තාම බුදු මං කතාගෙරුවා ගෙඩියත් ගැව්වා සද්‍යයන්න මං බැඩිමැත නආාවයිෙන්ට දැන් අර පැදිීම නැති කොරන්ඩමි කතාව. ඒ බල ද රද ලාවත් පහුවෙන හිද එහෙනකු අනිසාමන් වන්සේහිනං ඔවහන්සේ දාන ලද න්ට කියලා දානවලන්න. පන්සල හාමුදු ධනනි වැළඳ. වලදල වරු නාහමුව කාලෙත්තවටිකක් තියෙන හින්ද ස්වාමන්වහන්සට ගමන් වෙහෙසත් එක් නිින්දන්ටඇතිටිකක් පවනි. උන්වහන්සේටත් ධනකක් අරගන ගිහිල්ල කලින්ම පූජකරට කියලා. මේ හාමුදුරුවන්ගේ පාත්තරයටට දානනිකක් බෙදල දුන්න දායක. හා කියලා ඇරං එන ගමන් හිතුනා මේක ගිහින්දීලා මේ මිනිිය මේක කාලක් තවත් හිත යනවා. මං මේ කොහෙෙන්මත් අපේ උන්ට මකද දානය ිහින්දී. කියලා විශාල නරක හිතක් මේ ඉරිසියාව අනුන්ගේ පූජාවට සත්කාරවලට තියෙන ඉරිසිාව මේක වතුරවලකට දැම්මත් ඕක පාවෙලා යනකොට මිනිසු දකින. ක මගේ වැඩක් කියලා අහුුවෙන. නිකන් කො හඩ විසිකල්ල ගියත් ෝක සත්තු කාල ඉතුරුණත් දකි. හොඳ වැඩක්රට ඕන කියලා හොයල බලලා ගිනි ගොඩක් පත්වවා ගිනිගොඩට ගිහි දැම්ම. පිච්චිලා ගටස හොයන්ටන කෑම පාත්තරේ ගිනිගොඩට හැලුව. හෝදගන පාතරේ ගියා ආරාමියට සදනතුයිට. බැලුව බැලුවවා ගිහින් අර සාමන්වාසේ නෑ. උන්වවාසේ කලින්ම හිතලතියෙන මේ සාමන්වාසේ මට කතා කලෙත් නෑ මං ඉන්නවාට කැමසි නැත්තුව ඇති උන්වහස කියලා උන්වාසේ ගිහි යන්ට. දැ මේ ආදානිකත් ගිනිගොට දාලා ගිහි බැලවා මරහාමතු ෝනෑකු. එතකොට තම මෙයාට තේරුුණේ අනේ හාමුරුව නිකන් කෙනෙක් නෙ මේ රහතන් වහන්සි කෙනෙක්. මෙයාගේ හිත දැකලා මෙ උනාසිට කැමැති නෑක එක දැනකන තම වනාාසග. හරියට කනගාට වුණා ඉතින් කාලයක් ගිය අසනීප වුණා වනාසේ අපවත් වුණා. අපවත් වෙලා පින්වත්ි බයානකම දේ කියන්නේ කාලයක් නිරේ දුක්විඳ ඇවිල්ල යක්ෂත්මික උපන්නා. එක පාර නෙමි පන්සිය වතාවක් යක්සාාත්ම වල උපන්නා. ඒ ආත්ම පන්සීෙන් හාරසි අනු නමයක් කණ්ඩ නැතුව කුසගින්නේ තමයි ගෙව්ව. එක අන්තිමාත්මේ එක කාන්තාවකගේ දරුගැබක් නරක් වෙලා ඒ දරුගැබ සුද්ද කලා අයින් කරන්නට වුණා. නරක් වෙච්චර වැදෑ මහ කියන් ඒ කොටස. ආහන්නේ අයින්කරපු වැදෑ මහ කොටස කාලා තමයි ගෙනවා ඒආත්මි බඩ පුරුවගත්. ඊට පස්සේ. බලුආත්මකඋපන්න එක පාරක්නෙම පන්සිය වතාව. හාරසි අනූ නමයක්ම පුසගින්නේ. එක දවසම් මනුස්සේ කාලා වැඩිවෙලා අජීරණය වෙලා වමනි දැම්ම. ආංයේ ආත්මේ අර බල්ලා ඒ වමනෙටික කාලා ඔන්න බඩපුරුවගත්තා. ඊට පස්සේ ඔහොම ඇවිල්ලලා කැරකිලා ගෞතම බුදුරජාන් වන්සේ පහළුනාට පස්සේ ඕවම් මනුසලෝකටාව. මනුසලෝක කොහෙද උපන්නේ අ මාළුුවල්ලන මිනිස්ු න්න ගමක. ඒ පවුලේ අම්මගේ තාත්තගේ දරුවෙක් විදිහට අම්මගේ කුසට ආාවට පස්සේ ඒ ගමේ ඉන්නවා පවුල් දාහ. එඒ පවුල් දාහටම කටත් නෑ බොන්්ඩත් නෑ හරිහමං ආදායමක් නෑ මොකවත් නැතුව මහහා විශාල විනාසයක් වුණ. එයාල කල්පනා කලා අපේ රැහෙට කවරු හරි කාල කන්නේ කැවිල තිර. හොයල බලන්ට ඕන එක. හොයලා බැල්වි කොමද මේ පවුල් දාහා කොටස් දෙකට බෙදුව පන්සේ පන්සේ. බැලු හාම අර ළමය අයිඉන්න අම්මා අහුවෙච්ච කොටසට ඔන්න සාගති කණ් නෑ බොන්ට නෑ ප්‍රශ්මේ අනිත් අයට හොඳයි. ඊට පසේ හරිට මඳුර ගණ්ඩ බෑන කවද කියලා ඒ පන්සීය දෙනා දෙය පනාා දෙශය පණා බෙදුව. ඒකෙන් එක දෙසිය පනාකට හොඳයි අරාම්ම ඉන්න දෙසය පනාට හොඳනෑ. ඊට පස්සේ ඒ දෙේය පනා ආය කොටස්වොලට බෙදවා. ඔහොමොහොම බෙදලබෙදලා අන්තිමටම මෙයා හුනා. අහු නාට පස්සේ මොකදතරේ උඹලඉන්ඩ පාපේගමී. ඔක්කෝටම විනාසයක් කියලා ගමෙන් ගහල එලවලගැන්න. දරු ගැබත් උස්සගන මේ අම්ම ඉතාත්තයි දෙන්න ගියා. ටික දවසක් යැනකොට මේ මනුස්සයත් මේ ගෑනු කෙනාව දාලා ගියා අයන්ට. කාලකන්නිකම කියන එක හැටි. අර අකුසලේ එන බරපතලකම බලන්න. ටික කාලයක් ඇැනොට දැන් මේ අම්මත් දරුගැ කාලය ඇවිල්ලා ඔන්න දරුවා අමාරුවෙන් හිඟාකකා දරු ගැබාත් උසගන කාලයක්ඉඳල ඔන්න දරවා බිහිුණ. හට පස්සෙ හිගමන හිල්ලා ිනිසුන්ගේ බල ේවර කංකල්ල හරිර කුසතා හරක් නැතුව මේ දරුවවා හදාගත්තා අවුරුදු පහක් හයක් විර වෙනකා යන්තන් කොහොමරි අම්ම බලාගත්තා. බලාගනකව පුතේ දැන් මටකරඩ දෙයක් නෑ මටවත් හරිහමන්ඩයක් නැතිය එකේ උඹ බලාගණ්ඩ බෑ තවදුරටත්. කියලා පොල්කට්ටක් අතට දීල වැරහැල්ලකුත් අන්දලා උඹ දැ කොහමරි හිංගමනේගහිල්ල මොනවරි ොගන කාපං කියල හිඟකන්ඩ ඇ්වා. මෙහම ගිල්ලා මයා. සාාරවල්ලයින කානුවල කුණු බක්කි අවස්සවස කකා ඉන්න. දවක් සාරිපපුත්ත මහරතන් වහන්සේ දැකල මේලාමය හිනහේගෙන දුව ගනාවවඋන්හසේලාඟට. ඇවිල්ල වැන්ද සාරිිපුත්ත මහරාතන් වන්ේ ොහම කරුණාවේ අමතතාත්ත කොයි පුතිය නේමට අමේතතාත්ත්‍ය නෑැකිව. ඒයටට පසේ මහන වෙන්ඩට කැමති දෙවම හොදයිකි්වා. එක්ක රඟන හිලා හන කලා. මහන කරපු දවස ඉඳලා මෙයාට දැන් විසාාල දුකරදර ගොඩාක් විඳලා. සාංසාරිකව මේ සසර ගැන ලොකු කලකිරීමක් එමැනි හුරුවක් තියෙනවනි. මෙයා හොදට බුද්ධසාසනය සාරිපුුත්්ත මාරතන් වන්සේගේ ගෝලෙක් ඇටිට අවාධානු සස අමඟගන බණභාවනා කළා. හොදට හිත සංසුම් කරගත්තා. ටිකෙන්ටික කෙලෙස් දුරු කරගත්තා. ධනෙ ටිකක්වත් හරියට ලැබුන් නෑ. බඩගින්නන්නේ ඉඳගෙන බොහෝම දුකසේ හැබැයි ගුණදහම් ටික දියුණු කරගෙන. මාර්ග පල සංඛ්‍යාත අමාමහනිවන සාක්ෂාත් කලා. දැන් රහතන් වහන්සේ නමත්. මුන්වහන්සේගේ නමමකක්ද ලෝසක මහරහතන් වහන්සේ. ඔබ දන්නවා සිව්පසය නැතුව පිරිනිුවම් පානකම්ම කුසගින්නේ ජීවත්ව වන මහරහතන් වහන්සේ. ඉතින් මහරහත් භවට පත්වෙලත් කුසට ආහාරක් නැතුූන් වහන්සේ ජීවිතය ගෙව්වා. සානිපුත්ත මාරහතන් වහන්සේ දැනගත්තා හෙට අනිද්ධ වෙනකොට මුන්වහන්සේ පිරිණනව පානවාද. එනිසා මුන්වහන්සේට දන්ටිකක් ලැබෙන්ට සැලස් සූත් හොන්දයි මේ වෙලාවේ හැට කියලා පිින්්ඩ පාතට යනකොට තමුන්නාාසිට්ක කරගන ගියා. පින්ඩපාතය වඩිනවා සාරිපුත්ත මාරාතන් වහන්සේ ලෝසක මාරාතන් වහන්සේ. වෙනද සාරිපපුත්ත මාරාතන් වහන්සේට ලැබිච්ච සිව්පසවත් ලැබෙන්දි නෑ. ඒ ධානටිකවත් ලැබෙන්න්නේ අද. ඇයි කාලකන්න්‍යයා පස්සෙන් එෙනවා. සංසාරිික කාලකණිකම දැන්නන් ඉවර. හැබැයි තාමා කුසල ගෙවිලිවරණ. රහත්තුනත් අකුසලේ තාම වැඩකරනවා. රහතන් වහන්සේ බැලුව මේක හරිියන්න. ඒට පසිකිවා පහුවදා හරි. ඔබවහන්සේද ආරාමි ඉන්ට මම තනියම පෙන්ඩ පාති ගිහිලා දානය අරගනෙන්න්න. සාරිි පුත්්ත මාර අතන් වස විතරක් වැඩිය. දානටික ලැබුණ. පන්සලට ගෙනල්ලා ලෝසතහාමුතුරුවන්ගේ අතට දුන් හැෙන වලදන්න. පාත්තර අතට ගන්නකොට දන්ටික අතුරු දහංවෙලා. පේෙන් නැතු ගියා. බලන්ට කොයිතරන් අකුසලේ එදා. බට්ටි ගනි ොඩට දැන්ම මතක. අහුසලි. සාරිපුත්ත මාරතනස් දැනගත්ත මේ වැඩි හරිියන්න ත්නේ. එහෙෙනම් ඔහොම ඉටක කියලා දැන් වෙලාව අවරට ගිහිල්ලත් තිවරයි. අද මුන්න්නහස පිරනුවම් පාන්ටත් නියමිතයි. එහෙනම් මොනෝ හරිකරන්ටඕන කියලා දොළහත් පහු වෙලා. කොසල් රජුරුවන්ගේ මාලිගාවට වැඩියා. මාරතන් දක්කම රජුර තරු ගත්ත විේසුවමනාවක් ඇතු ඇල්ල ඉන කිය කාරණි දැනගෙන පාතරයේ පිරෙනකං. චතු මදුරටික හදල පූජ කලා, චතු මදුර්‍රටික හදල පූජ කලා, පාතරය පිරෙන්ටම දුන්නා. මහරාතන් වහස ඉක්මනින් ගැෙනැල්ලා ලෝසක හාමුදුරුවන්ට ඉස්සරහැන් වාඩි වෙන්ඩ කියලා. සාරිපපුත්ත මහරාතන් වහන්සේ පාතරයට අත දදා ටිකටික අරගන චතුමදුර ලෝසක හාමුදුරුවන්ට වැල දෙව්වා කෑම ටික කැව්වා. සාරිපුත්ත මාරාතන් වහසගේ අතේ තියාගන. ලෝසක හාමුදුරුවන්ට කවපු ඒදානෙටික වැලඳ දේවදාන ටික වලඳලා එක ඇන්න චතුමදුරට බඩ පිරෙනකං වැලඳවා. එදා තමයි ජීවි තේටම බඩ පිරෙන්ට ආහාරයක් ලැබුණි. එදා හවස උන්වහන්සේ පිරිින්වම්පෑවා. හැබැයි උන්වහන්සේගේ සංසාටික කරුමේතලින් අවසං. උන්වහන්සේ සසර දුකෙන් නෙදහස්. පින්වත්ති බලන්ටකෝ ඉඩසිියාවක කුහකකමක, බුණමකුකමක, අනුන්ගේ ලාබ සත්කාර ගරුකාර මානන පූජන වන්දනා වලට ඇතිවෙන ඉරිසියාවේ බයානක ප්‍රතිඵලේ. තව කාලෙයක් මුන්වාසේ රහත්වෙන් ඇැතුවහෙම හිටිය නම්. අදටත් බඩගින්නන්නේ මැරුම් කණ්ඩෙනවා කායෙන් හරි. සතෙක් සරපෙක් කාල හරි පාරත මැරෙන්ඩ වෙනවා කුසගින්නේ. එනිසා රහත්වෙන්ට පිනතිබිච්ච මේ උත්තමයට. දැන් සංසාරයේ. ලස්සනට සැපසේ පින්දහම් කරගන එන්ට තිබිච්ච මහා වාසනාවක් තිබිච්ච කෙනෙක්. එදාර ඇතිකරගත්ත ඉරිසියාව ගුණ මහුකම කුහකකම අසත්පුරුස ගතිය නිසා විශාල දුක්වේදනා ගොඩාක් විඳ විඳ සංසාර යාපු හැටියොබට මතද. එනිසා, ඹේ මනුස්්‍යයාගේ මනසේ එක බයානක අඳුරු පැත්තක් ගැන යපියද කතා කළින්. ඔබ මම, මනුස්ස ජීතයක් ලබා ගත්ට අය. බුදුරජාණන් වහන්සේ නමක් බුණගැහිලා ඒ සද්ධාර්මය අපිට අහන්ඩ ලැබිලා හොඳට අහන බණටික කණෙෙන් හිතට යන තත්ටකටත් අපි හොඳ මානසිකත්වයක හොඳ කායික සුවතාවයක ඉඳගන මේ ජීවිතයෙන් මේ ප්‍රෝජණයක් ගන්ඩ බැරිවුනොත් අපි විශාල අමාරුවක කරදරයක අසරනකමකට වැටෙන්න්න පුළුවන්. ඒ නිසා මේ උතුම් බණපදය හොඳට සිහිය තියාගෙන. ඔබේ ජීවිතය වඩාත් සුවපත් සැපවත් ගුණවත්ජීවිතයක් බවට පත් කරගන්ට. ඔබේ ප්‍රඥාවත් වීරයවන්තකමත් දියුණු කරගන්ට. ශක්තිය වාසනාව ලැබේවා, ඒ සඳහා උතුම් අධිෂ්ඨානයක් ඔබෙහිත ඇතිවේවා කියලා අපියාසිරුවාද කරනවා. එහෙමනම් උතුම් සද්ධරම දේශනාව අවසන් වෙනමොහොතේ අපි බලාපොරොත් වෙන්නේ මේ සඳහා පින් බරදායකත්වය දැරු. ශ්‍රද්ධාවන්තයින්ට පින්පෙත් අනුමෝදං කරන්ට ආසිරවාද කරන්ට. වසාන ධර්මදේශනා නාලිකාව තුළින් මේ උතුම් සද්ධහර්ම අනුශසනාව මුළුමාත් ලෝකයක් කිරෙේ අනුකම්පාවෙන් කරුණාවෙන්. ප්‍රචාය කරන් අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වය ලබාගෙන කටයතුකරු ලබන්නේ වීරකැටිය හිඟුඩු මුලන සාමය නිවසේ පදිංචි Wලනල් පින්වත් මහත්මාගේ පින් බරදහම් දායකත්වවෙෙන්, ලෝකයකට බුදුබන පදයක් ශ්‍රවණය කිරමි වාසනාව ලදමේ වෙලාවිදි. මේ තුළින් අපි රැස්කරගත්ත උදාර ආනිසංස. අපි අනුමෝධංකරමින් සෙත් පතන්ඩ බලාපොරොත්තු වෙන්නේ, පංක මේ ප්‍රදහා න අරමුණ හැටියට, අතේල් මස පස්වන දින හැට හතරවන ජන්මදිනය සමරණ තමන්ගේ ආදනය ස්වාමිදියනිය වන. එච්කේ කුසුමාවතය පින්වත් මහත්මියයට. නිදුක් නිරෝගී දීර්ගායස ප්‍රාර්ථනා කරමින්. ඇයට තුනුරුවන්ගේ ආසිරුවාද පලාාර්ථනා කරන්ටයි පිංකමේදිී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ උතුම් අරමුණේ ආකාරයෙන්ම සාක්ෂාත්වේවා ඇතුමියට නිදුක් නිරෝගී පින් බර සුභ උපන්දිනයක් වේවා දීර්ගාස සම්පත් සැලසේවායි බොහොමත් කරුණාවෙන් අප යාසිරුවාද කරනවා. ඒ වගේම E.B. කරෝලිස් පියතුමන්ට W. ඩිංගිහාමි මෑනියන්ටNHK. චාලස් මා මන්්ඩියට රුණාවතිී නැන්දනියට. එ වගේම ඩලූ ගුණදාසNHK. පියෝරිස්යන සහෝදරයන් දෙදෙනට. ගංගා නෑනාට. ඒ වගේම කටුඇවේ මුදලා ලිසායි ම හාමිනේටත් දුලානිශ්්‍යාමලී දියනියතත් සමන් විජේසිංහ සහ රේනුකායන ඒ පින්වත් දෙපළගෙත්. නමින් පරලෝසැපත් සිය ලූම ඥාතීන්ටත් පරලෝවසයෙන් පින්පෙත් අනමෝදං කරන්ට විසේසයම කල්පනා කලතිය නො. ඒ නමිම්මියගිය නම් සඳහං කල නොකළ සියලෝමඥාතීන් පරලෝවසේ මේ උතුම් පින අනුමෝදංම ඒ අයගේසාංසාරිික භවගාමී ජීවිතය සුකීසුව පත් භාවේයට පත්කර ගනිත්වා. උතුම් අමාමහනිවනින් සැනසීම උදාකර ගනිත්වා. ඒ වගේම රෝෂිකාශ්‍යමලිය දියනියට ඉරේසා දිර්ෘුක්ෂි දියනියයට චාමික සාරංග බෑනනුවන්ට කවීත් උදීත්ම, චතුස චන්දූපම ඉසලී ශනල්්‍යයා මොනුගුරු මිනිබිරියන් නැතුළූ ඒ සියලු දරුවන් සහිත්‍ය සුජීවත්තු ඉන්න පින්වස්සියරු දෙනාටමත්. ජීවන්ත නුවන් පුතාට චාමිකා ප්‍රබෝධනී ලේලියට මිහේලී තිසදිමා මිනිබිරිය නදුල යුමෙත් මොුණපුුරා ඇතුළුව. ඒ පින්වත් දරුවන්ටත්. කේ ඒ සිරිසේන එච්චේ බේබිහාමි ඇතුළු ඒ පවුලේ පින්වස්සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය. දීර්ගාවිස සැලසේවා තුනුරුවන්ගේ ආසිුරුවාදීෙන් දෙවියන්ගේ ආසිුරුවාදීෙන් සෙතක් සාන්තියක් යහපතක්ම වේවා. අනුලාවතී යසවති ලීලාවති විමලාවතිී යන සහෝදරියන්ටත් පියදාස නන්දසේන සිරිපාල සෝමදාස යන සහෝදරයන්ටත්. ඔවුන්ගේ පෞුල්වල සියලෝම දෙනාටත් ආසිරුවාදයෙන් නිදුක් නිරෝගිස්ුවය දීර්ගාවිස වේවා සෙතසාන්තය යහපතක් උදාාවේවා දේශකයන් වහන්සේ හැටියට අපටත් වස්සාන ධරමදේශනා නාලිකාවේ පින්වත් ගයාන් දෘෂ්්‍යන්ත මහත්මා ප්‍රධාන කාරි මණ්ඩලේ පින්වත් දරුවන්ටත් මේ සෑමසීරු දෙනාටමත් තුනුරුවන්ගේ ආසිරුවාදීෙන් නිදුක් නිරෝගිස්ුවය දීර්ගායසු සැලසේවා සෙතක් සාාන්තියක් යහපතක්ම වේවා කියන උදාරකල්්‍යාන මිත්‍ර ගුණවත් අරමුණු රාසියක් හිතේ ඇතුවයි W ලයිනල් පින්වත් මහත්මා විසින් මේ තුම් පින්කමට දහම් දායිකත්ය දරාගන කල්පනා කළේ. ඒයහපත් අරමුණු බලාපොරොත්තුව ආකාරයම සපලවේවා දායකත්වේ දැක්වූ W ලනල් මහත්මා ප්‍රධාන ඒ පවුලේ සෑමසිරු දෙනාටමත් නමින් මේ පරලවගේ සිරුඥාතීන්ටත් දෙවියන් සහිත සියලු ලෝක සත්‍යයාටත් දරමස්්‍රවනය කළ ඔබ මම අප සෑමසිරු දෙනාටමත් මෙලව පරලව දෙලවසුව පත්ව දරමාවබෝධයෙන් සැනසෙන්ට උතුම් නිවැනිින් සැනසෙන්ට මේ මහාපින්කම උපකාරවීවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තුලෝක සාසනං චිරංරක්කන්තු දම්ම දේශනං. රංගක්කන් තුතුන් ස වස්සාන ධර්ම දිෂනා ජටුබ් නාලිකාවෝස්සේ ඔබ ඒත්‍රව නිය කළේ. වීර කැටිය හිඟුරු මුලන සාමයඩිවසේ පදිංචි ඩ ලයිනල් මහත්මාගේ ආදරණය බෙරිඳ වෝ එKේ කුසුමාවතේ මහත්මියගේ අප්‍රේල් මස පස්සන දිනට යෙතුනෝ හැට හතරවන ජන්වදිනය සහි කරමින් එKේ කුසමාවතේ මහත්මියයට නිදුක් නීරෝගී සුවය සහ නිර්ඝාර්ශ පිෙනස සෙත්පතා ආශේර්වාද කරමෙන් වස්සාන්න ධර්ම දේශනාජීයටයබ් නාලිකාවෝස්ේ සිදුකල ධර්ුම දානමය පින්කමයි. මෙම? ධර්ම දාානමය කුසලයේ අනුභාව බලයෙන් එච්කේ කුසුමාවතී මහත්මියයට නේ ගෞතම බුද්ධ ශාසනයේදේම චතුරාරිත් සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතරවීම පිණිසම මේ පින්කුසල් හේතුවාසනාවේවා එවෙනුවෙන් පින් පර දායයිකත්වයගෙන කටයුතු කළේ වීරකැටිය හිඟුරුමුලන සාමය නිවසේ පදි්ජි ඩ ලයිනල් මහත්මා. එතුමන් ඇතුළු එම පින්න්නොත් පවුලේ සිල්ම දෙනාට නිදුක්නීරෝගී සුවේ සහ දිර්ඝයිශ පිණසම නිම ධර්මදානමය කුසලය හේතු වාසනාවේවායි වස්සාන ධර්ම දේශෂනා ජෝටය නාලිකා වස්ත්‍රවණය කරන අපිත් සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ. දම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විතෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවදිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට ඩින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මසූ. බසැමට තෙරුබන් සරණයි බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන බිදුුවයි හතායි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන අශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ යුතක් නෑලිකාව දැන්ම සස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.